आदरणीय पुते आदरणीय वैधिटी दिमापेनी उल अदी महावसर शिष्य विभागे अदालव विषय कर्ण कथाकर रेडियो कुरोरिया मग नुहर पास विदान आरंभ कर रेडियो गुरुरिया मेदरियट इन्नवाम कोलंब आनंद विद्यालय आचार्य प्रियंत गीगन गे गुरुतुमा आय भवान गुरुतुमने आय भवान හොඳයි ගුරුතුමනි අද අපි පාඩම පටන් ගමු ආයුබෝවන් දුවේ පුතේ ඉතින් අපි අදත් රේඩියෝ ගුරුවරයා තුලින් ඔබේ නිවසට පැමිණෙන්නේ වෙසක් මාසයේ ඒ කොහොම නමුත් අපි අවුරුදු සුවය නිවසේ ඉඳන්ම විඳලා ඉතින් පුතේ මේ සියලු දේ සමගින් ඔබ අපට ලබා දෙන සහයෝගයට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබ නිවසේ ඉඳන් ඔබගේ අධ්‍යාපනයේ කටයුතු කරන ගමන් රටේ අවශ්‍යතාවයත් ඔබ ඉටු කරනවා ඉතින් රජය දැනුම් දෙන්නේ අපේ ආරක්ෂාවටනේ පුතේ ඒ රජය කියන හැම දෙයක්ම අපි පිළිපදින්න ඕනේ එහෙම වුණොත් තමයි අපිට හැකියකමින් පාසලේදී අපිට නැවත යාලා මුණ ගැහෙන්න හැකියාව ලැබෙන ඉතින් අපි ගෙදර ඉන්නට වඩා ඉස්කෝලේ යන්න හරි මාසයි හරි පුතේ සිංහල ව්‍යාකරණ පාඩමේ තවත් එක් කොටසක් ගෙනෙන්නට තමයි සූදානම් වෙන්නේ හරි එහෙමනම් බලන්න අද අපි කතා කරන මාතෘකාව උක්ත අනුක්ත ભેදය उक्त කොහොමද උක්තය උක්ත ස්වරූපයෙන් තියන්න ඕන කියලා අපි මතක් කළා අපට. කර්මය තියන්න ඕන අනුක්ත ස්වරූපයෙන් නේද? කර්මය තියන්න ඕන අනුක්ත ස්වරූපයෙන්. එතකොට අන්න ඒකෙදි අපි කොහොමද එහෙනම් අනුක්ත පදයක් හදාගන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕන. හරිම සරලයි පුතේ. මේක හරිම සරලයි. දැන් මේකේ රටාවක් තියෙන්නේ. රටා දෙක තුනයි තියෙන්නේ. ඒක පුතා හරියට අවබෝධ කරගත්තනම් පුතාට ඕනෑම උක්ත පදයක් අනුක්ත පදයක් කරලා ඒක යොදලා වරදින් නැති නිවැරදි වාක්‍යයක් ඔබට ගොඩනගන්නට හැකියාව ලැබෙනවා. හරි. මෙන්න මෙහෙම බලන්නකෝ. දැන් මගේ පුතාලා ගන්න පෑන සහ පුතාගේ සිංහල පොත අතට ගින අරගෙන මෙන්න මේ ටික පොඩ්ඩක් කියාගන්නකෝ. ළමයා ළමයෙක් පොතුවා පොතුවෙක් අශ්වයා දැන් මම ඉස්සෙල්ලා කියන දැන් ළමයා කියොම ඒ ඉස්සරහින් තමයි පුතා ළමයෙක් ලියන්න ඕන. අපි පොඩ ඔක තීරු දෙකකට බෙදාගත්තා කමක් නෑ. අරගෙන එක පැත්තක ලියනවා ළමයා අනිත් පැත්තේ ළමයි. අනිත් පැත්තේ පුතේ ඔටුවා ඔටුවේ. ආපහු ලියනවා අශ්වයා අශ්වයෙක්. මුවා මුවෙක්. මෙන්න මේ විදියට වෛද්‍යවරයා වෛද්‍යවරයෙක්. මෙන්න පුතාලට දැන් මේකේ රටාවක් තියෙනවා නේද? බලන්නකෝ. ළමයා ළමයෙක්. ඔටුවා ඔටුවේ. අශ්වයා අශ්වයෙක් මුවා මුවෙක් මෙන්න මේ විදියට දැන් පුතේ මෙන්න මේ පුතාලට දැන් ළමයා කිව්වට පස්සේ පුතාලට දැනෙනෝ නේද යමක් දැනෙනෝ ළමයා කිව්වම නිශ්චිත බවක් දැන් අපි දන්න කෙනෙක් නේද ළමයා කිව්වහම අපි දන්න කෙනෙක් තමයි එතකොට ළමයෙක් කිව්වහම නොදන්න කෙනෙක් ළමයෙක් කිව්වහම නොදන්න කෙනෙක් හැබැයි පුතේ ඔටුවා කිව්වහම අපි දන්න ඔටුවේ නේද ඔතු වෙක් කිව්වහම දන්නේ නෑ යාගෙන නේද මං අපි කියනවා අන්න අතන ළමයා නිදාගෙන ඉන්නවා නේද ඒකට අපි දන්න ළමෙක් නේ නිදාගෙන ඉන්නේ අපි කියනවා අන්න අතන ළමෙක් නිදාගෙන ඉන්නවා හැබැයි ළමයා ගැන අපි එච්චරටම දන්නේ නෑ එතකොට ඔන්න එහෙමනම් අපි මේ පද දෙකම පුතේ ළමයා කිව්වත් ළමයෙක් කිව්වත් ඒක උක්ත පද ඒක ඒක වෙනස තියෙන්නේ ළමයා කිව්වම දන්න උක්ත පදයක් ළමෙක් කිව්වහම ඒක නොදන්න උක්ත පදයක් කොහොම නමුත් මේ දෙකම අපිට උක්ත පද ලෙස ලියන්න හැකියාව ලැබෙනවා දැන් උදාහරණයක් විදියට පුතාලා මේ බලන්නකෝ දැන් මෙන්න මේ වාක්‍ය දෙක ලියා ගන්න ඉස්තනත් උදෑසනින් අවදි වී පාසල් යයි උදෑසනින් අවදි වී පාසල් යයි කියලා පුතාලා ලියන්නකෝ රසවත් ආහාරයක් පිළියෙල කර ඉස්තනත් රසවත් ආහාරයක් පිළියෙල කළයි
දෙම්බලන්න පුතේ මම ගොඩාක් මේව දෙන්නේ නෑ පුතාලා නිර්මාණය කරගෙන මේව කරන්න ඕන දෙමව්පියෝ ළඟ ඉඳන් උදව් කරන්න ඕනේ අපේ දරුවන්ට ඒක නිසා කිසි ගැටලුවක් නෑ බලන්න පුතේ උදෑසනින් අවදිවි පාසල් අපිට මේක ක්‍රම දෙකටම ලියන්න පුළුවන් ළමයා උදෑසනින් අවදිවි පාසල් යයි එතකොට අපි දන්න ළමයි හැබැයි ළමයි උදෑසනින් නවදිවි පාසල් යයි කිව්වම අපි නොදන්න ළමයෙක් ගැනයි ලියන්නේ කොහොම නමුත් මේ පද දෙකම උක්ත පද මට කියන්න ඕන වෙලා තිබුණේ පුතාලට ඒක දැන් එතකොට ඒ කොහොම ආවත් ඒවා උක්ත පද දැන් එතකොට පුතේ අපි බලන්න ඕනේ එහෙනම් අපි බලන්න ඕන කොහොමද මම පුතාලට ඉස්සෙල්ලාම කරනවා පුරුෂ ලිංග ඒක වචන පදයක් උක්ත उक्त पदया अनुक्त करगाने कोहमद कियल पुरुषलिंग उक्त पदया अनुक्त करगाने कोहमद कियन एक मम दें पुतालत कियल देनो दें अपि बालमु पुते पुरुषलिंग एक वचन उक्त पदया अनुक्त करगान हरिम लेसी एक तीन एक मदे आई पुते मेन में अपि दें दान्नोने अपि पुरुषलिंग उक्त पद टिका कियमुको पुतालगे पोत කොටස් තුනකට බෙදා ගන්න කොලියා ගන්න මාතෘකාව පුරුෂ ලිංග ඒකවචන උක්ත පද සහ අනුක්ත පද කියලා පුරුෂ ලිංග ඒකවචන උක්ත පද සහ අනුක්ත පද කියලා පුතාලා මාතෘකාව ලියා ගන්නකෝ ලියාගෙන මෙන්න මේ ටික මම ගොඩාක් ලියන්නේ නැහැ පුත් මම පද වාක් පද කීපය දෙන පුතාලා ක්‍රම ටිකක් හොයලා ලියන්නට ඕන අපිට බලන්න පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කියලා පුතාලා නම් කරගන්න. පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කියලා පුතාලා නම් කරගන්න. ලියාගෙන යන පළවෙනි කොටසේ මේ පද පහ ලියා ගන්නකෝ. නාම පද පහක් මම කියනවා. ගොවියෙක්, ගොවියෙක් නායකයෙක්. ගොවියෙක් නායකයෙක්, ගුරුවරයෙක්, නළුවෙක්. ගොවියෙක් නායකයෙක්, ගුරුවරයෙක්, නළුවෙක්, වෛද්‍යවරයෙක්, වෛද්‍යවරයෙක්. පුතාල දෙවෙනි පැත්ත ලියා ගන්න. මම කිව්වනේ ඔක කොටස් තුනකට බෙදලා පළවෙනි කොටස, දෙවෙනි කොටස. ඔන්න දෙවෙනි කොටස ලියා ගන්න. ගොවි යෙකු. ගොවි යෙකු. ඊළඟ ටික ලියන්න නායක යෙකු. නායක යෙකු. ඊළඟ එක තුන්වෙනි එක ලියන්න ගුරුවර යෙකු. ගුරුවර යෙකු. හතරවෙනි එක නළුවෙකු. නළුවෙකු. පස්වෙනි එක වෛද්‍යවර යෙකු. වෛද්‍යවරයෙකු ඉතින් තුන්වෙනි එක ලියන්න පුතේ අර කෙලිම ලියන ගොවියෙක් ගොවියෙකු එක කෙලින් ලියන්න ගොවියෙකු ගොවියෙකු යෙකු නෙවෙයිද යෙකු යයන්න ගොවියෙකු නායක යෙකු නායක යෙකු ඊළඟ එක ගුරුවර යෙකු ගුරුවර යෙකු නළු වකු වෙකු නෙවෙයි වකු නළු වකු වෛද්‍යවර යෙකු වෛද්‍යවර යෙකු දැන් බලන්න පුතේ දැන් පුතාට මේකේ කතාවක් පේන්න ඕන දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වා දැන් ගොවියෙක් නායකයෙක් ගුරුවරයෙක් නළුවෙක් වෛද්‍යවරයෙක් කියලා නේද දැන් පුතාලට පැහැදිලි මෙන්න මේ ඒ පද අපි දැන් දාන්න උක්ත පද නේද උක්ත ඒකවචන පුරුෂ ලිංග නාම පද බලන්න දැන් දෙකේ තුනේ පළවෙනි දෙවෙනි කොටසේ තුන්වෙනි කොටසේ තියෙනවා ගොවියෙකු ගොවියෙකු නායකයෙකු නායකයෙකු ගුරුවර යෙකු ගුරුවර යෙකු නළුවෙකු නළුවෙකු වෛද්‍යවර යෙකු වෛද්‍යවර යෙකු බලන්න එතකොට අන්නේ කතාවක් තියෙනවනේ පුතේ මේක අවසන් කරලා තියෙන්නේ කුයන්නේ නේද අවසන් කරලා තියෙන්නේ කුයන්නේ එතකොට අවසන් පදේ දැන් අපිට ඒක දැනෙනව හොඳට නේද එහෙම නැත්නම් එකු කියලා දෙවෙනි කොටස ඉවර කරලා තියෙන්නේ එකු කියලා තුන්වෙනි කොටස වලගෙන අකු කියලා ඒක තමයි අපිට එහෙන ශබ්ද අවසානේ. හැබැයි කොහොම නමුත් ඒ දෙකේම පුතේ ඉවර කරලා තියෙනේ නාම පද අවසාන කරලා තියෙන කුයන්නේ. අන්න එහෙනම් අපිට එක රටාවක් අහු වෙනවා. මොකද රටාව? පුරුෂ ලිංග ඒකවචන උක්ත පදයක් අනුක්ත කරන්නේ අවසානියට කු යන්න එක් කිරීමෙන්. මොකද පුතේ? පුරුෂ ලිංග ඒකවචන උක්ත පදයක් අනුක්ත කරන්නේ අවසානයේ නාමපදයේ අගට කුයන්නේ එකතු කිරීමෙන් අර එක ක්‍රමයක් තිබුණා අකු කියලා නේද අනික් ක්‍රමය එකු කියලා
අන්න ක්‍රම දෙකට තමයි අපි පුරුෂලිංග ඒකවචන නාම පදයක් උක්ත පදයක් අනුක්ත කරන්නේ. මේ ක්‍රම දෙක කිව්වත් කොහොමත් එකයි. කොහොම ලිව්වත් දෙකම අනුක්තයි. තේරුණා නේද? දැන් එහෙනම් මේ විදිහට පුතාලට මම තව උක්ත පද පහක් දෙනවා අර ක්‍රම දෙකට පුතාල මේවා අනුක්ත කරලා බලන්න. හරි. ගායකයෙක් පළවෙනි කොටස යටට ලියන්න පුතාලා. පළවෙනි කොටස ලියා ගන්න. ගායකයෙක් කුරුල්ලෙක් කුරුල්ලෙක් මිනිස්සෙක් මිනිස්සෙක් ශිෂ්‍යයෙක් ශිෂ්‍යයෙක් කොහොයුරේ. එතකොට අර අකු ප්‍රත්‍ය යොදලා ඉකු යොදලා ඒ ක්‍රම දෙකට පුතාලා මේක ඉතුරු පද පහයට සමානව අනුක්ත කරා. එහෙනම් මෙතන චූටි සටහනක් දාගන්න පුතේ. මම පුතාට කිව්වා මාතෘකාව ලියන්න කියලා පුරුෂ ලිංග ඒක වචන උක්ත සහ අනුක්ත පද කියලා. ඒ අතින් තරු ලකුණක් දාලා ලියන්න. පුරුෂ ලිංග උක්ත පදයක් අවසාන වන්නේ දේතර මම මීට කලින් අපි කිව්වා ගොවියා කිව්වත් ඒක මේ උක්තයි. හැබැයි ඒක දන්නවා මේ ගොවියෙක්ව අනුක්තයි. ඒකත් හොඳට ඔළුවේ තියන්න ඕන අපි මේ පාඩම කරන්න. පුරුෂ ලිංග ඒකවචනයේ උක්ත පදයක් අවසාන වන්නේ හල් කයන්නේනි. හල් කයන්නේනි. එහිදී අනුක්ත පදය සාදා ගැනීමට නම් එහිදී අනුක්ත පදය සාදා ගැනීමට නම් අවසානයේට කු යන්න එකතු කළ යුතුය. අවසානයේට කු යන්න එකතු කළ යුතුය. හල් කයන්න කු යන්න වෙනව නේද? හල් කයන්න කු යන්න වෙනව. ඒකයි නේ වෙන්නේ. ගොවියෙක් ගොවියෙකු කියලා. අවසානයේට කු යන්න එකතු කරගත යුතුය. එතකොට අර හල් කයන්න නැති වෙලා ඒකත් ලියා ගන්න. ඉහිදී හල් බව නැති වී ඒ කුයන්න බවට පත් වේ. එහි හල් බව නැති වී කුයන්න බවට පත් වේ. එතකොට පුතාලා මේ ක්‍රම දෙකට ඒක සම්පූර්ණ කරගන්න පුතේ නේද? එතකොට අපේ පුතාලට හැකියාව ලැබෙනවා මෙන්න මේ ආකාරයට උක්ත පදයක් ඕනෑම පුරුෂ ලිංග ඒකවචන උක්ත පදයක් අනුක්ත කරගන්න නේද? අනුක්ත කරගන්න. දැන් මම පද පහක් දුන්නා. ඒ පද පහට ආකාරයට අර ක්‍රම දෙකට පුතා අනුක්ත කරගන්න. අනුක්ත කරගෙන ඊළඟට පුතාලා පුතාලා තව ඕනතරම් පුරුෂ ලිංග ඒකවචන නාම පද තියෙනවනේ නේද? මිනිසෙක්, ශිෂ්‍යයෙක්, සොහොයුරෙක්, යහළුවෙක්, ගරුවෙක්, පාලකෙක්, කවියෙක්, මිතුරෙක්, මුවෙක්, ලේඛකයෙක් නේද? ඕනතරම් තියෙනවනේ. පුතාලා දැන් ඒව සොය සොයා සොය සොයා ඒව අනුක්ත කරන්න පුරුදු වෙයි. එතකොට ඕනෑම පදයක් පුතාලට අනුක්ත කරන එක එච්චර අමාරු කාර්යයක් නෙවෙයි. එහෙමනම් පුතේ මම ඔයාලට වෙසක් සමයනේ නේද? වෙසක් සමය නිසා සිත පහන් කරගන්නට මේ ගීතයත් අහලා අපි ඊළඟ කොටසට යමු. Thank you.
ප්‍රතිපත්ති පූජා තමයි වැඩිපුර රකින්නේ. දැන් ආමිස පූජා නැහෙනි නේද? ආමිස පූජා අපිට කරන්නට හැකියාව පන්සල් යන්න බෑ, විසක් තොරන් බලන්න බෑ, දන්සල් පවත්වන්න බෑ. එතකොට අපි ආමිස පූජා නෙමෙයි පුතේ මේ විසක් සමය අපිට ස්වභාව ධර්මයෙන් ලබා දීලම තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ ප්‍රතිපත්ති රකින්න. ප්‍රතිපත්ති පූජාවේ වැදගත්කම තමයි අපට අවධාරණය කරලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපි මේ විසක් සමයේ ප්‍රතිපත්ති පුරලා අපි මේ බෞද්ධ දර්ශනයට අනුව අපේ ජීවිතය හැඩගසා ගනිමින් යහපත් ජීවිතයක් අනාගතයක් ගොඩනගා ගන්නට අපි මේ වෙසක් සමයේ අදිස්ථාන කරගමු. හරි. එහෙමනම් පුතේ අපි දෙවනි මාතෘකාවට යනවා. දෙවනි මාතෘකාව අපි කොහොමද ශ්‍රී ලිංග ඒකවචන උක්ත පදය අනුක්ත කරගන්නේ කියලා. අපි දෙවනි මාතෘකාව එහෙනම් ලියා ගන්න පුතාලා. ශ්‍රී ලිංග ඒකවචන උක්ත පදය ශ්‍රී ලිංග ඒකවචන උක්ත පදයක් අනුක්ත කරගන්නා ආකාරය අනුක්ත කරගන්නා ආකාරය නැත්නම් ස්ත්‍රී ලිංග ඒකවචන උක්ත පද සහ අනුක්ත පද කියලා ලියාගත්තා කමක් කොහොමත් එකයිනේ නේද පුතේ හරි දැන් කොහොමද අර වගේම තමයි දැන් අර අපි ඉස්සෙල්ල කිව්වා පුරුෂ ලිංග ඒකවචන පද ටිකක් ගැන කතා කරනකොට අපි දන්න උක්ත පද තියෙනව නොදන්න උක්ත පද තියෙනව නිශ්චිත උක්ත පද නේද අපි අවිනිශ්චිත අපි දන්නේ නැතිව තිබුණා දැන් බලන්න අපි මේකෙත් එහෙම තියනවා පුතේ ශ්‍රී ලිංග පදවලත් ඒ වගේම ක්‍රම දෙකටම තියෙනවා දැන් බලන්න ශිෂ්‍යාව කිව්වහම ශිෂ්‍යාව කිව්වහම අපි දන්න ශිෂ්‍යාව ශිෂ්‍යාවක් කිව්වහම අපි දන්නේ නැහැ නේද මව මව කිව්වහම අපි දන්නෝ ඒ අපේ අම්මා මව රෙදි සෝදයි එතකොට අපි දන්නෝ අපි කියනෝ මවක් රෙදි සෝදයි කියලා එතකොට අපි දන්නේ නැහැ එයා කවුද කියන්නේ කාගේ පවුද දන්නේ අපි දන්නවා හැබැයි අම්මා කෙනෙක් කියලා දන්නවා නේද ඒ ස්වභාවය දිහා බලලා අපිට කියන්න පුළුවන් ඒකට අන්න ඒ ශ්‍රී ලිංග පදවලත් තියෙනවා පුතේ
එහෙම නිශ්චිත බවක්. එහෙනම් ඒක ඒකනොත් උදාහරණ කීපයක් පුතාල ලියා ගන්නකෝ. මව මවක් මව මවක් දොර පුතාල දැන ගන්න ඕන මව කිව්වහම දන්න පදයක් දන්න නාම පදයක් මවක් කිව්වහම නොදන්න නේද ඊට පස්සේ ශිෂ්‍යාව ශිෂ්‍යාවක් ශිෂ්‍යාව ශිෂ්‍යාවක් ඊළඟට ගුරුවරිය ගුරුවරියක් ගුරුවරිය ගුරුවරියක් කාන්තාව කාන්තාවක් කාන්තාව කාන්තාවක් නිලිය නිලියක් නිලිය නිලියක් දැන් උදාහරණ විදියට බලන්න පුතේ උදාහරණ විදියට මෙන්න මෙහෙම එකක් ගත්ත කියන්න පුතාලා හිස්තැන ගීත ගායනා තරගයට සහභාගී වූවාය ගීත ගායනා තරගයට සහභාගී වූවාය දැන් බලන්න පුතාලට මේක මේ ක්‍රම දෙකටම හදන්න පුළුවන්නේ ශිෂ්‍යාව ගීත ගායනයට සහභාගී වූවාය ශිෂ්‍යාවක් ගීත ගායනයට සහභාගී වූවාය කියලා නේද මේ ක්‍රම දෙකටම හරි දෙකම උක්තයි අපිට ඒව උක්ත පදර වෙනස තියෙන්නේ පුතේ ශිෂ්‍යාව කිව්වම දන්න ශිෂ්‍යාවක් නේද එයා අපි දන්නෝ ශිෂ්‍යාව ශිෂ්‍යාවක් කිව්වහම එයා ගැන අපි දන්නේ නැහැ හැබැයි ශිෂ්‍යාවක් සිද්ධිය අපි දන්නෝ අන්න ඒකයි පුතේ එතන වෙනසේ හැබැයි ක්‍රම දෙකම හරි හොඳද ඒ ක්‍රම දෙකම හරි උක්ත පදයට ඒ දෙකම පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා හැකියාව ලැබෙනවා මං පුතාලට මේක චූටි අභ්‍යාසයකුත් දෙන්නම් කො ඒක කරන ගමන් අපි කතා කරමුකෝ බලන්න අපි කියනෝ මේකට පුතාල දාන ඕන ත්‍රිලිංග පද විතරයි ඈ ඒ ත්‍රිලිංග උක්ත පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න ලියා ගන්නකෝ ත්‍රිලිංග උක්ත පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න රෝගියා පරීක්ෂා කළාය රෝගියා පරීක්ෂා කළාය දිය බීමට ඒ හිස්තැනක් දිය බීමට ඒ දැන් පුතාල හිස්තැන පුරවන්න ඕන උක්තය සම්පූර්ණ කරන්න ඕන තුන්වෙනි එක දක්ෂ ලෙස රඟ පෑවාය දක්ෂ ලෙස රඟ පෑවාය හරි ඔන්න පුතාල ඔය ක්‍රම දෙකම පාවිච්චි කළොයි වාක්‍ය සම්පූර්ණ කරන්න එක්කෝ නිශ්චිත දන්න උක්ත පදයක් දාන ඕන එහෙම නැත්නම් නොදන්න අය කියන්නේ අපි හිතන්න ශිෂ්‍යාවක් ශිෂ්‍යා ඔන්නෝයි දෙකින් එකක් යොදලා ඔබට ඔය විදියට ඔය වාක්‍ය සම්පූර්ණ කරන්න හැකියාව ලැබෙනවා. එතකොට පුතාලට ඕනෑම එතකොට පුතාල ගන්නෝ මේ උක්ත පදයක ස්වභාවය. ස්ත්‍රීලිංග ඒකවචනයක්. දැන් අපි බලමු පුතේ මේ ස්ත්‍රීලිංග ඒකවචනයක් අනුක්ත කරගන්නේ කොහොමද කියලා. නේද? ස්ත්‍රීලිංග ඒකවචනයක් අනුක්ත කරගන්නේ කොහොමද කියලා. දැන් බලන්න දැන් ඔන්න මම පුතාලට ඒකෙත් අර වගේ හැබැයි එකක් තියෙනවා අර ඒව අනුක්ත කර ගන්නකොට පුතේ අර වගේ ක්‍රම දෙකක් නෑ අනුක්ත කර ගන්න එක ක්‍රමයයි තියෙන්නේ ඕක කොටස් දෙකකට බෙදා ගන්න පුතාලගේ ළඟ තියෙන පොත කොටස් දෙකකට බෙදා ගන්නකෝ ඒතර පළවෙනි කොටස දෙවෙනි කොටස කියලා ලියා ගන්න නැත්නම් පළවෙනි පැත්තේ උක්ත ලියා ගන්න දෙවෙනි පැත්තේ අනුක්ත ලියා ගන්න හයි ඔන්න මම ලියනවා ත්‍රිලිංග ඒකවචන පහක් උක්ත පැත්තේ ලියා ගන්න ගෙවිලියක් නායිකාවක් ගෙවිලියක් නායිකාවක් ගුරුවරියක් නිලියක් වෛද්‍යවරියක් වෛද්‍යවරියක් හරිනේ පුතේ දැන් එතකොට මෙන්න මේක පුතාලා අනුක්ත කරගන්න ගෙවිලියක් දැන් ගෙවිලියක් අනුක්ත පැති ලියා ගන්න ගෙවිලියක් නායිකාවක් නායිකාවක නායිකාවක් නායිකාවක ඊළඟට පුතේ ගුරුවරියක් ගුරුවරියක ගුරුවරියක් ගුරුවරියක නිලියක් නිලියක නිලියක් නිලියක ඊළඟට පුතේ වෛද්‍යවරියක් වෛද්‍යවරියක කියලා ඔන්න අපි නම් කරනවා නේද මෙන්න බලන්න දැන් පුතාලට ඒකේ තර වගේම රටාවක් හොයා ගන්න පුළුවන්. දැන් බලන්න උක්ත පදයේ අවසාන වෙලා තියෙන්නේ හල් කයන්නේ. අනුක්ත වෙලා තියෙනකොට හල් බව නැති වෙලා. දැන් පුරුෂ ලිංගේ නම් අනුක්ත වෙනකොට කුයන්නක් වුණානේ. හල් කයන්න කුයන්නක් බවට පත් වුණා. හැබැයි මේකේ මොකද වෙලා තියෙන්නේ? හල් බව නැති වෙලා.
එතකොට අක කියන ශබ්දය තමයි අපට අවසානට එන ගෙවිලියක් ගෙවිලියක නායිකාවක් නායිකාවක අක කියලා හෙනෝ නේද එතකොට එහෙනම් ඒක වචන ස්ත්‍රී ලිංග නාම පදයක් උක්ත පදයක් අනුක්ත කරගන්නේ අගට ක යන්න එකතු වෙලා අගට ක යන්න එකතු වෙලා ලේසිම ක්‍රමය තමයි අර උක්ත භවයේ තියෙන උක්ත පදයේ තියෙන හල් බව නැතිවීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් ඕක තමයි අපිට මතක තියාගන්න. ඉතින් මහ දෙයක් නෙවෙයිනේ පුතේ නේද? හරිම සරලයි අපිට ඒක පහසුවෙන් මතක තියාගන්න හැකියාව තියෙනවා. එහෙනම් මලි පුතාලා ඔන්න මම තවත් වචන පහක් දෙනවා පුතාලට. ඒක ඔය chart එක යටින්ම ලියා ගන්න. ඔබ තනියෙන් ඒක අනුක්ත කරලා බලන්න. ගායිකාවක් ගායිකාවක් කිරිල්ලියක් කිරිල්ලියක් ගැහැණියක් ගැහැණියක් ශිෂ්‍යාවක් ශිෂ්‍යාවක් සහෝදරියක් මෙන්න මේ පද ටික පුතාලා අනුක්ත කරන්න. ඒක අනුක්ත කරන්න. හරි. දැන් එහෙනම් ඒකේ යටින් පුතා ලියා ගන්න. එහෙමනම් ස්ත්‍රී ලිංග ඒක වචන උක්ත පදය අනුක්ත කරගන්නේ අනුක්ත පදයේ අකට ක යන්න එක් කිරීමෙනි ක යන්න එක් කිරීමෙනි එහි උක්ත පදයේදී හල් බව මිහිදී ඉවත් වේ එහි උක්ත පදයේදී හල් බව මිහිදී නැති වේ කියලා ලියන්නකෝ ඉවත් වේ නේද ඉවත් වේ ඉවත් වේ එතකොට පුතාලට දැන් පැහැදිලි. දැන් අපි කතා කළේ අද උක්ත අනුක්ත වේදේ පුරුෂ ලිංග ඒක වචනයේ කිනම් උක්ත පදයේ අනුක්ත කර ගන්න කොට අගට කුයන් එකතු වෙනවා. ස්ත්‍රී ලිංග ඒක වචන නාම පදයේ කිනම් අගට කයන්න එකතු වෙනවා. හරිම සරලයි නේ පුතේ. මේක අපිට මතක තියාගන්න ලේසි. දැන් ඊට අමතරව දැන් ඒක වචන තවත් පද කීපයක් තියෙනවා අපිට තාම අවශ්‍ය වෙන. අපි ඒකත් කතා කරමුකෝ. බලන්න මේවට අපි කියනවා සර්වනාම කියලා. මං ඉස්සරහට පුතාලට සර්වනාමන් මතක් කරනවා. දැන් එතකොට පුතේ මම කියන එකේ අනුක්ත පදය මා. ඒවත් මතක තියාගන්න ඕන. නේද? මේවා මතක තියාගන්න ඔතනින් පොඩි සටහනක් ඔය යට තියාගන්න. ඒක වචනේ මම එකේ උක්ත පදේ අනුක්ත පදය මා. දැන් ඇය කියලා තියෙන උක්ත පද දෙකක්. ඇය කියලා උක්ත පද දෙකක් තියෙනවා. ඒකේ අනුක්ත පදයේ පුතේ ඇයමයි. ඇයමයි. නේද? ඔහු කියලා ඒකවචන පදයක් තියෙනව පුතේ. එහි අනුක්ත පදය ඔහුම තමයි. නේද? ඔහු කියන එකේ උක්ත පදෙත් ඔහු අනුක්ත පදෙත් ඔහු. මෙන්න මේවත් පුතාලට ඉදිරියේදී වැදගත් වෙනවා. ඒක නිසා පුතාලා ඒවත් සම්පූර්ණ කරගන්න. එහෙනම් අපි තවත් ගීතයකට සවන් දීලා අපි ඊළඟ පාඩමට යම් නේද තව ගීතයකට සවන් දීලා ඊළඟ පාඩමට යම් Thank you.
ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් කොහොමද අනුක්ත කරගන්නේ කියලා. හරිම සරලයි ඒක. ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් කොහොමද අනුක්ත පදයක් බවට පත් කරන්නේ කියලා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පුතාලා නැවත පුතාලගේ පොත කොටස් දෙකකට බෙදා ගන්න. පිටුවක් අරගෙන මාතෘකාව ලියලා ප්‍රාණවාචී බහුවචන උක්ත අනුක්ත පද කියලා ලියලා පුතාලා एक कोटा देह कट बेदागा नको कोटा देह कट बेदागा हारे तेम्पुते अपी एहमना ये फालेवेनी पैत्त उक्त देवन पैत्त अनुक्त किरलियागन फालेवेनी पैत्त उक्त देवेनी पैत्त अनुक्त किरल हारे एहमनं वन फालेवेनी पैत्ते मामा पुतालत नेमत देनवा नाम पद पहा नाम पद पहा किरल एवा पुताला लियागा उक्त पैत्ते गोवियो गोवियो गेविलियो नायकयो नायकयो गुरुवरु गुरुवरु नलुवो गुरुवरु नलुवो දැන් බලන්න පුතේ මෙන්න මෙතනදී පුතාලට දැන් පැහැදිලි වෙන්න ඕනේ ඉස්සෙල්ලා මම ශ්‍රී ලිංග
පද වෙනමත් ගත්ත පුරුෂ ලිංග පද වෙනම ගත්ත. එතන ඒක වචන නිපුත්ති පුරුෂ ලිංග ඒක වචන පද අනුක්ත වෙන්නේ එක රටාවකට. එතකොට ස්ත්‍රී ලිංග ඒක වචන අනුක්ත වෙන්නේ තවත් රටාවකට. දැන් බලන්න හැබැයි මෙන්න මේ බහුවචන ප්‍රාණවාචී බහුවචන කිව්ව මෙතන ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදය නැති බව ඔබ අවබෝධ කර ගන්න ඕන නේද? එතකොට පුතේ මෙන්න මේකෙදි ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ. ප්‍රාණවාචී බහුවචන පදයක් උක්ත වෙන්නේ මෙන්න මේ ආකාරයට. එතන එක හොඳට ඔළුවට ගන්න ඕන පුතාලා නේද? මේක අවබෝධයෙන්ම කරන්න ඕන. බලන්න දැන් ගොවියෝ කියන එක පුතාලා අනුක්ත කර ගන්න ගොවියන් කියලා. ඊට පස්සේ පුතේ ගෙවිලියෝ කිව්වහම ස්ත්‍රී ලිංග බහුවචනයි නේද? එතකොට අපි කියනවා ගෙවිලි යන් කියලා. ගෙවිලි යන් කිය. ගෙවිලි යන්. ඊළඟට පුතේ නායකයෝ කිව්වහම නේද? නායකයෝ කිව්වහම අනුක්ත වෙන්නේ නායක යන් කියලා. නායක යන් කියලා. ඊළඟට ගුරු වරු කිව්වහම ගුරු වරුන් කියලයි එන්නේ. ගුරු වරු ගුරු වරුන්. නළුවෝ කිව්වහම නළු වන්. නළු වන්. දැන් බලන්න පුතේ දැන් ඔයාලට මේකෙත් රටාවක් දෙනවා. හරිම ලේසි පුතාලට. ඒකයි මම මේ පාඩම ආරම්භෙදිම මේ වෙච්චර ලොකු දේවල් නෙමෙයි මේක අවබෝධයෙන් කරෝතින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පුතාලට හරීම පහසුයි මතක තියාගන්නත් මේ මේ ව්‍යාකරණ නීති රීති වලදී මේ හරියට නිවැරදි වාක්‍ය ලියාගන්නත් හරීම පහසු වෙනවා. දැන් බලන්න පුතේ දැන් මේකේ ගොවියෝ කිව්වහම ගෙවිලියෝ නේද? නායකයෝ කිව්වහම අපට එක රටාවක් ඇහෙනවා නේද? එතන ඒවා උක්ත වෙන්නේ උක්ත පදයේ ඕ සහ ඊ සබ්ද වලින් බහුවචන වෙලා තියෙනවානේ. බහුවචන ඕනේ. ගොවියෝ කිව්වහම ඇහෙන්නේ ඕ ශබ්දය නේද? නළුවෝ කිව්වහම ඕ ශබ්දයක් අපිට ඇහෙනවා. මෙතන බලන්න නා ගොවියන් අවසාන වෙන්නේ අන් කියලා ශබ්දයක් ඇහෙනවානේ. ගොවියන් ගෙවිලියන් ගුරුවරුන් අන්න. එතකොට අපිට ඒක අනුක්ත වෙන ශබ්ද තුනක් තියෙනවා. මේ බලන්නකෝ දැන් ගොවියන් කිව්වහම අන් සප්තින් ගොවියන්. සතුන් කිව්වහම සතුන් උන් සප්තින් ඉවර වෙන්නේ නේද? ළම ඉන් කිව්වහම ඉන් සප්තින් එනේ. ඊ ශබ්ද ඉන් සප්තියක් අපිට ඇහෙනවා නේද? එතකොට පුතේ ඔය මොන සප්තියවත් අවසාන වෙලා තියෙන හල් නයන්නේ නේද? අවසාන වෙලා තියෙන්නේ හල් නයන්නේ. එතකොට බලන්න පුතේ අපට එහෙමනම් නේද? අපට එහෙමනම් මේක පැහැදිලි ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් අනුක්ත වන්නේ අගට හල් නයන්න එකතු වීමෙන්. අගට මොකක් වෙලාද? හල් නයන්න එකතු වීමෙන්. දැන් එතකොට අපිට පැහැදිලි මේක. එතකොට ඔය රටා දෙක තුන තමයි අපිට හරියටම ඉගෙන ගන්න ඕනේ. දැන් මම පුතාලට පුරුෂ ලිංග ඒක වචන නාම පදයක් උක්ත පදයක් අනුක්ත කරගන්නේ කොහොමද කියලා දුන්නා. ඊට පස්සේ පුතේ මම ස්ත්‍රී ලිංග ඒකවචන නාම පදයක් අනුක්ත කරගන්නේ කොහොමද කියලා දුන්නද. ඔන්න දැන් මම ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් අනුක්ත කරගන්නේ කොහොමද කියලා දුන්නා. එතකොට අපිට දැන් හරියම ලේසියිනේ. ඉතින් ඔය ටික අපි හරියට ඉගෙන ගත්තනම් අපිට මේක වාක්‍යයක් නිවැරදිව ලියන එක එච්චර අමාරු කාර්යයක් නෙවෙයි නේද පුතේ? හරි. ඔන්න දැන් මම පුතාලට ඔය පද පහට අමතරව මමත් තව පද පහක් දෙනවා. පුතාල තනියෙන් ඒ ටික කරගන්න ඕන. රයිට්. හරි. වෛද්‍යවරියෝ යටට ලියාගන්න උක්ත පැත්තේ. වෛද්‍යවරියෝ ගායකයෝ ගායකයෝ කුරුල්ලෝ වෛද්‍යවරියෝ ගායකයෝ කුරුල්ලෝ මිනිස්සු මිනිස්සු සොහොයුරියෝ සොහොයුරියෝ. එතකොට එහෙමනම් ඔන්න ඔය ටික දැන් තනියෙන් කරන්නකෝ බලන්න. ඒ වගේම ඔයා යකින් තරු ලකුණක් දාලා මේකත් සටහන් කරගන්න බලන්න. ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් අනුක්ත කරගන්නේ
අගට අනුක්ත පදයේ අගට හල් නයන්න එක් කිරීමිනි හල් නයන්න එක් කිරීමිනි හල් නයන්න එක් කිරීමිනි හරි නේද දැන් මම විශ්වාස කරනවා ඔබට ඉතාම පැහැදිලි ඇති මේ පාඩම නේද දැන් අපි බලන්න මේකෙදි අර ඉස්සෙල්ල වගේම පුතේ මේකෙදි තියෙනවා බහුවචන තවත් සර්වනාම කිහිපයක් අපි කිව්වහම කොහොමද අප තමයි අනුක්ත වෙන්නේ නේද අපි කියන උක්ත පදේ අනුක්ත වුණාම අප වෙනවා දැන් ඒකේ අර රටාවෙන් පිටයි ඈ දැන් අර අපි හල් නයන්න යකට එනවයි කියලා නේ කිව්වේ හැබැයි සර්වනාම වල එහෙම වෙන්නේ නැහැ හැම වෙලාවෙම අපි කිව්වහම අප ඔහු ඔවුන් වෙනවා ඔහු කියන පදේ අනුක්ත වුණාම ඔවුන් වෙනවා ඔහු කිව්වහම ඔවුන් වෙනවා එතකොට මෙන්න මේවත් අපි පොඩ්ඩක් ඉගෙන ගන්නට ඕන පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන නැත්නම් අපිට අමතක වෙනවනේ දැන් ඒවත් අපිට වැදගත් වෙනවා අපිට මේ වාක්‍ය ලිවීමේදී දැන් සමහර පුතාල එහෙම වැරදිලා ඔව් වෙන්න ඕන තැනට ඔවුන් එනවා නේද ඔව් වෙන්න තැනට ඔවුන් කියලා එනවා එහෙමනම් ඔන්න දැන් මම නැවත ඔබට මුලට යනවා මතක් කරනවා මේ පාඩමේ සාරාංශයකට දැන් මම අද කතා කරේ පුතාලට උක්ත අනුක්ත වේදය එතකොට මම පුතාලට කිව්වා පුරුෂ ලිංග ඒකවචන නාම පදයක් අනුක්ත පදයක් අනුක්ත කරගන්නේ අගට අගට කුයන් එකතු කිරීමේ නේද හාල් කයන්න මොකද්ද බව වෙන්නේ කුයන්න බවට පත් වෙනවා නේද ඊට පස්සේ කුත්තේ මම කිව්වා ස්ත්‍රී ලිංග ඒකවචන නාම පදයක් අපි අනුක්ත කරගන්නේ කොහොමද කියලා එතකොට මම කිව්වා ස්ත්‍රී ලිංග ඒකවචන නාම පදයේ තියෙන හල් බව නැති වෙලා නැත්තම් ඒක කයන්නක් බවට පත් වෙනවා නේද ශිෂ්‍යාවක් ශිෂ්‍යාවක කියලා හැදෙනවා ඊළඟට පුතේ මම කිව්වා ඊළඟට අපි කතා කරේ ප්‍රාණවාචී බහුවචන නාම පද ගැන එතකොට ප්‍රාණවාචී බහුවචන නාම පදය අනුක්ත කරගන්නේ අගට හල් නයන් එකතු වෙලා නේද ඒතර අපි ශබ්ද රටා කීපයක් තිබුණා අන් උන් ඉන් කියලා නේ ගෝවියන් කිව්වහම අන් කියන ශබ්දේනවා සතුන් කිව්වහම උන් ශබ්දේනවා නේද ළම ඉන් කිව්වහම ඉන් ශබ්දේනවා හැබැයි මොන ශබ්දයාවත් මේ පද තුනම අපි අවසාන කරලා තියෙන්නේ හල් නයන්නේ අන්න එතනින් තමයි අපිට මේක හඳුනගන්න ලෙහෙසි එතකොට අපිට මොන ශබ්දෙන් ආවත් අපිට අවසානෙට හල් නයන්නේ එතකොට අන්න ඒක තමයි අනන්‍යතාවය නේද බහුවචනයක අනුක්ත පදයක අනන්‍යතාවය තමයි අගට හල් නයන්නක් හේතු වෙනවා ඒ පුරුෂ ලිංග ඒකවචන නාම පදයක අනන්‍යතාවය තමයි කුයන්නේ නෝවකට ඊට පස්සේ ස්ත්‍රී ලිංග අනුක්ත පදයක අනන්‍යතාවය තමයි ක බවට පත් වෙනවා ක නේද හල්ලා මේ හල් බවක් නැහැ ක බවට එතන මෙන්න මේ ටික පුතාල හරියටම ඉගෙන ගත්තා නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඊට පස්සේ මට පුතාලට තවත් කෙටි පාඩමක් ඔයාලට මතක් කරන්න ඕනේ ඒකත් වාක්‍ය ලිවීමේදී ඔබට අවශ්‍ය වෙනවා ඒක පුතේ අප්‍රාණවාචී නාම පදයක් උක්ත පදයක් කොහොමද අනුක්ත වෙන්නේ කියන එක වැදගත්. ඒකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ පුතේ අනුක්ත උක්ත පදෙමයි අනුක්ත පදේ විදිහට ලේන්නේ. දැන් උදාහරණයක් ඒක ඒකවචන බහුවචන ભેදයක් නැහැ. පොත පොත පොතක් පොතක්මයි. පොත් පොත්මයි. නේද? නිවසක් නිවසක්මයි. ගසක් ගසක්මයි. ගසක් ගසක්මයි. මෙන්න මේ විදිහට පුතේ අපේ අප්‍රාණවාචී නාම පද මේ විදිහට ඒක වෙන රටාවක් නෑ ඒ රටාවමයි ඔබට දකින්නට ලැබෙන්නේ ඒක නිසා අපි බලමු ඒක ලියා ගන්න පුතේ අප්‍රාණවාචී නාම පදයක් අනුක්ත වන ආකාරය කියලා ලියලා උදාහරණ කීපයකුත් අපි ලියාගමු නැත්තම් පුතාලට මේ වගේ පදයක් කොහොමද අනුක්ත කරගන්නේ කියලා හිතා ගන්නත් බැරි වෙනවනේ නේද අප්‍රාණවාචී ඒකවචන හෝ බහුවචන උක්ත පදයක් අප්‍රාණවාචී ඒකවචන හෝ බහුවචන උක්ත පදයක් අනුක්ත වන්නේ ඒ ආකාරයටමය අනුක්ත වන්නේ ඒ ආකාරයටමය උදාහරණ කියලා පුතාල ලියලා ලියන්න ඒකවචන කීපෙම ගස ගසමයි පොත පොතමයි ඒ අර අපි දන්න එක නැත්නම් ගසක් ගසක්මයි පොතක් පොතක්මයි බහුවචන දෙකකුත් අපි ලියමු
ගස් ගස්මයි පොත් පොත්මයි නේද බහුවචනෙන් ලිව්වත් ඒකවචනෙන් ලිව්වත් කොහොමත් ඒකයි එතකොට පුතේ මෙන්න මේ ආකාරයට අපිට හැකියාව ලැබෙනවා ඕනෑම උක්ත පදයක් අනුක්ත කරන්න දැන් අපිට තේරෙනෝනේ ක්‍රම තුනයි කියන්නේ මම පුරුෂ ලිංග ඒකවචනය උක්ත පදයක් අනුක්ත කර ගන්න ආකාරය ඒක රටාවකට තියෙන්නේ නේද ස්ත්‍රී ලිංග ඒකවචන පදයක් අනුක්ත කරගන්නේ තවත් රටාවකට ඊට පස්සේ පොදුවේ ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් අනුක්ත කරගන්නේ තවත් රටාවකට ඉතින් ඕකේ රටා ඔය තුන ඉගෙන ගන්න දැන් අරකේ අප්‍රාණවාචී නාම පදයක් අනුක්ත වෙන ආකාරය වෙනස් වෙන්නේ නැහනේ ඒක ඒ ආකාරය තමයිනේ එතකොට පුතාලට හරිම පහසුයි හරිම ලෙහෙසි එතකොට එහෙනම් ශිෂ්‍යත්වයත් හරිම ලෙහෙසිද නැද්ද ශිෂ්‍යත්වයත් හරිම ලෙහෙසි නේද ඒක නිසා පුතාලා මේ ශිෂ්‍යත්වය ඔබට සමත් කරන්නට ඒ හැකියාව ශක්තිය තියෙනවා ඉතින් ඒකත් අපිට මේ මාසේ පින්වීමක් අතදීමක් තමයි රේඩියෝ ගුවන් විදුලි ගුරුවරයා සමග අපි සම්බන්ධ වෙලා මේ කරන්නේ ඉතින් එහෙනම් පුතේ දැන් බලමු මම මේ සියල්ලගෙන්ම ඔබට අභ්‍යාසයක් දෙන්න ඒක ඔබ කරන්න ගෙදරදී ඒක ඔබ ගෙදරදී කරන්න එතකොට අපිට හැකියාව ලැබෙනවා හරියටම මේක අවබෝධ වුණාද කියලා බලන්න නේද හරියටම අවබෝධ දැන් මම වාක්‍ය කිහිපයක් දෙනවා පුතාලට ඒක දැන් කර්මය පදයේ යොදන්න වෙනවා දැන් කර්ම පදයේ යොදන්න වෙනවා ලියාගන්න පළවෙනි වාක්‍ය මම වාක්‍ය පහයි පුතේ ගොඩක් දෙන්නේ නැහැ වාක්‍ය පහක් දෙනවා ලියාගන්න තාත්තා තාත්තා හිස්තැනක් 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 අපි සලකයි හිස්තැනක් සලකයි වරහන් ඇතුලේ ලියන්න පුතේ වරහන් ඇතුලේ ලියන්න दारु दारुवांत दारुवेक्त दारुवांत दारुवेक्त केल ओके सुदुसु पदे पुताला योदा देवनी मां के लिए अन्न देवनी मां के लिए अन्न अम्मा हिस्तेना अम्मा हिस्तेना अववाद दे अववाद दे वरहने तुले लिया गन्न पुते इसराहिं දියණියක්ද දියණියකට දියණියක්ද දියණියකට තුන්වෙනි වාක්‍ය ලියා ගන්න සිංහයෝ සිංහයෝ හිස්තැනක් දඩයම් කරති සිංහයෝනේ පුතේ සිංහයෝ හිස්තැනක් දඩයම් කරති වරහන් ඇතුලේ ලියා ගන්න මුවෝ මුවන් मो मो හතරවෙනී වාක්‍ය ලියා ගන්න සුලඟට සුලඟට ගසේ ගසේ සුලඟට ගසේ හිස්තැනක් වැටි හිස්තැනක් වැටි ඒක නම් ප්‍රශ්නයක් නෑ පුතේ මේකේ බලන්න දාන්න एक सुदुसु वरहन लिया गेडी 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 याक गेडी गेडी याक एक अवबोध कर एक मंग हेतु आखुआई दूने पुते एक अवबोध कर मुखद एक नौन खेल इलंग एक लिया गिक दिमा पियो दिमापियो हिस्तेना दिमापियो हिस्तेना अववाद करती अववाद करती इस वरहंगे तुलिया गन्न अपित इरक अपत अपित उन्नो याकारेट पुथालेट मम वाक्य पहाक दुन्न एक उबट दीपु देनुमा तेक ससदला ඔබ මේ වාක්‍යවලට උත්තර කර්මපදය යොදන්න. ඉතින් ඔබට මතක අමතක කරන්න එපා. විභාගෙදි කවදාවත්
ඔබට කර්ම පදේ යොදන්න කියලා ඉන්නේ නැහැ මෙච්චර කාලයකට ඇවිල්ලත් නැහැ හැබැයි පුතේ අපිට මේ සියල්ල දැනගෙන හිටියාම අඩුපාඩුවක් නැතිව දැනගෙන හිටියාම අපට ඕනෑම තැනක ඕනෑම දෙයකට සූදානම් ශරීරෙන් මුණ දෙන්න පුළුවන් නේද එතකොට අපි උත්තේ දන්නෝ කර්මය දන්නෝ ක්‍රියාව කියලා මොකක්ද දන්නෝ අපි ඒකට අඳුරේ අතපත ගන්නේ නැහැ එතකොට අපි මේ සියල්ල ඉතාම දැනගෙන තමයි විභාගෙට යන්නේ ඉතින් ඒක ඔබට ශක්තියක් බවට පත් වෙයි ඉතින් මේකට ගෞරවය ලැබෙන්න ඕන පුතේ රේඩියෝ මහගෙදර අපේ විදුලගම ළමා ගුවන් විදුලියේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඒ නිලධාරී මඩුල්ලට නේද ඉතින් ඒ අපේ මේව ගැන අලුතින් හිතලා පුතාලට මේ පාඩුවක් නොවන විදියට ඉතාම අර්ථාන්විතව මේ මේ කාලය ගත කරන්නට අවශ්‍ය පහසුකම් සලසලා දීම පිළිබඳව ඉතින් අපි එතුමන්ලට එතුමියන්ලට ස්තුතිවන්ත වෙන ගමන් අද පාඩම අපි මෙතනින් නතර කරනවා අපි නැවත හවසට මුණ ගැහිමු තවත් විශේෂ කරුණු රැසක් සමග එහෙමනම් අපි ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමු ගන්නවා අදට අපි එහෙමනම් දේපුතේ පහවසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ විශේෂ කරුණු කතා කරන පාඩම නිමාවටපත් කරනවා අපි බෙහෙවි ස්තුතිවන්ත වෙනවා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්ත ගීගනගේ ගුරුතුමාට අපේ දුවල පුතලත් එක්ක එකතු වෙලා බොහොම ලස්සනට දුවල පුතල විභාගෙට අදාළ විශේෂ කරුණු කතා කරන්න ගුවන් විදුලියත් සමග සම්බන්ධ වුණාට එහෙමනම් රේඩියෝ ගුරුවරයා ගුවන් විදුලියෙන් නික්මන වෙලාවේ අපිද අදට පහවසර ශිෂ්‍යත්ව විභාග අත්‍යල් පාඩමින් සමුගෙන යන්නේ සුදානම් වෙන්නේ වේදා වගේම දුවේ පුතේ අදත් මේ වැඩසටහන ඔබට ගෙන ආවේ සුමනා බේසිංහ නැන්ද සමග සුභහනි වැලිවිට නැන්ද ආයිබෝන් දුවේ පුතේ එහෙනම් අපි ආරාධනා කරමු දොළ පුතාලට හුඟක් ආදරේ ඒ වගේම තමයි විදුලි ළමා ගුවන් විදුලියේ ප්‍රධානී ඒ වගේම අධ්‍යාපන වැඩසටහන් වල ඉන්න නිෂ්පාදකතුමිය මේ දෙදරාම තමයි මේ විශාල කාර්යභාරයේ පිටුපස ඉන්නේ සුමනා බේසිංහ නැන්ද හැබැයි දැන් එන්නේ මැදිරියට සුභහනි වැලිවිට නැන්ද දුවේ පුතේ मगन हरिकन गान रेडियो गुरुवरया रेडियो आदर मगन रेडियो अरगने आराधना कला නැන්ද කිව්වා වගේම මාසයකට වඩා වැඩි කාලයක් මාස දෙකකට ආසන්න කාලයක් අපි ඒ කියන්නේ මාර්තු 17 වෙනිදා ඉඳලා අද දක්වාම හිට දක්වාම ඔබේ පාසල් ආරම්භ කරලා ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන තුරුම අපි බලාපොරොත්තු වෙනවා මගේ දුවල පුතාලා වෙනුවෙන් විශේෂයෙන්ම අගෝස්තු මාසයේ පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දුවල පුතාලා වෙනුවෙන් මේ රේඩියෝ ගුරුවරයාත් එක්ක ඒ ශිෂ්‍යත්වයට අදාළ විශේෂ කරුණු කතා කරන්න इतने दिए मे प्रश्न पुलवांग अद अपे रेडियो गुरुदुमागिन पाडमिटिका काफी मौलिक पहली किरीम कराट पास उदे उगन पाडम सह हवस उगन मिंगिन पाडमिन दूरपुतालट प्रश्न पुलवांग ඉතින් ආරාධනා කරමි දෙපුතේ මේ කරන පාඩම් වලට අද දවසේ කරන පාඩම් වලට විතරක් අදාළව ප්‍රශ්න අහන්න කියලා ඔයාලට මතක් කරනවා. මොකද අපේ ගුරුතුමා උදේ කරපු පාඩම ඇසුරු කොටගෙන තවත් දිගහැරීමක් තමයි හවස් වගේ කරන්නේ. ඉතින් ඒ දෙකට අදාළව එතුමාගෙන් ඔයාලට ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දුරකථන අංකෙ ටිකක් අද වෙනස් වෙලා ලියාගන්න හිමිහිට දැම්ම නෙමේ ලියාගත්තට දැම්ම ප්‍රශ්න අහන්න එපා ටික වෙලාවක් ගිහිල්ලා ගුරුතුමා විනාඩි 15ක් 20ක් පැහැදිලි කරාට පස්සේ
प्रश्न अहन्न पुलवा अदापे मेदरी दुरकथन अंके लिया गन्न पुते देकाई हटाटाई अनुहतराई विसि अट देकाई हटाटाई अनुहतराई विसि अट आई केल देकाई हटाटाई अनुहतराई विसि अट ඔය දුරකතනෙන් තමයි 5:30 වෙනකන් අද දොළපතාට ප්‍රශ්න අහන්න ඉඩකඩ ලැබෙන්නේ. දෙපතේ අද අපේ රේඩියෝ ගුරුවරයා තමයි කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්ත ගීගණගේ ගුරුතුමා. ඉතින් එතුමත් බොහොම ආදරෙන් මෙහෙත මහන්සිලා ඉන්න වෙලාවක දොළපතායට දෙහයි කියන්නේ නැතුව අදත් පාඩම කියා දෙන්න ඔන්න පන්තියට ඇවිල්ලා ඉන්නවා. මම මෙහෙත මහන්සිලා කියලා කිව්වේ නිවාඩු කාලයක් දීර්ඝතම අපිට ආවට අපි හැමෝම ගෙදර හිටියට පාසලේ දොළපතාල ඔයාලා ගුරුවරුන්ට ගෙදර ඉඳලා මේ දවස්වල වැඩ ගොඩාරියක් තියෙනවා මොකද අන්තර්ජාලය හරහා මගහැරෙන පාඩම් උගන්වනවා ඉතින් ඒවත් කරන ගමන් තමයි ස්කෝලේට සම්බන්ධ වෙන ගමන් තමයි මේ ගුරුවරු දුවල පුතාලටත් ගුවන් විදුලියට සම්බන්ධ වෙමින් මේ පාඩම් කරන්නේ ඒ නිසා මේ ගුවන් කාලේ අපට යවන්නේ නැතුව හරියට ඉගෙන ගන්න කියලා අපේ දුවල පුතාලට අපි ආරාධනා කරනවා විභාගය කියන්නේ මේ ලොකු තරගයක් නෙමෙයි මේවා දැනුම් පොතට එකතු කරගන්න ඕන දේවල් විභාගයට මොන දෙනවා කියන්නේ මේ වේයි කියලා දෙන හොඳ දේවල් ජීවිතේටත් ප්‍රායෝගික කරගනිමින් අධ්‍යාපනයේ හොඳට හදාරන්න කියලා අපි දුවල පුතාලට ආරාධනා කරනවා එමනම් අපි ආරම්භ කරමු පන්තියේ අද පාඩම ගුරුතුමනි ආයිබෝවන් ඔබතුමාටයි දැන් අවස්ථාව ආයිබෝවන් ඉතින් අපි සෙල්ම ලාංකීය දුවා පුතා අධ්‍යාපන කටයුතු පාසල තුලදීම කරගන්නට නුදුරේම අපිට හැකියාව ලැබී ඉතින් අපිට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අර මම නිරන්තරයෙන් මතක් කරනවා වගේ හැකියාව පුතාලට ලැබෙන්නේ පුතාලගේ නැත්නම් අපේ පුරවැසියන්ගේ හැසිරීම මත නේද එතකොට තමයි අපේ මේ රෝගය සම්පූර්ණයෙන් පාලනය කරලා සමාජීය යථා තත්ත්වයට පත් වුණාට පස්සේනේ අපිට පාසලට යන්න වෙන්නේ ඉතින් අපේ රටේ අනාගතේ හොඳම දේ දරුවන්ට කියලා කියනවනේ එතකොට මේ අනාගතේ ද අපේ අනාගතේ ඔබ ඒක හඳුබ ආරක්ෂා කිරීමේ වගකීම අපිට වගේම රජයට වැඩිහිටියන්ට සියලුම දෙනාට තියෙනවා ඉතින් මම හිතන්නේ වැඩිපුර අපි අපේ දුවා පුතාලා ගැන හිතලා තමයි රටක බොහෝ තීරණ ගන්න. හරි කොහොම නමුත් අපි ඉක්මනින් අපිට පාසල් යන ලැබේවි කියලා විශ්වාස කරනවා. හරි කොහොම නමුත් පුතේ මම ඔබට මේක වැඩසටහන කරගෙන යන අතරවාරේ අපි ඔබට පොරොන්දුවක් වුණා ව්‍යාකරණ පාඩම් ටික ක්‍රමානුකූලව ඔබට වාක්‍යයක් හැඩ ගැසීම දක්වා අපි උගන්වනවා කියලා. ඉතින් අවසාන පාඩම මම උදැසන අද කළා උක්තානුක්ත පද කොහොමද හදාගන්න කියලා ඉතින් මෙන්න මේ සියල්ල කැටි කරලා නැවතත් මම ඔබට මේ මම මුලින් ඉඳලා උගන්වපු සියල්ල ඔබට වාක්‍යයක් හදන්නේ කොහොමද කියන එක ගැන අපි අවබෝධය අපි ඒකට කියනවා උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ පිළිබඳ රීති එතකොට මේව පුතේ මේ ටික අපිට එක සැරින් ඔළුවට වැටෙන්නේ නැහැ නේද අවබෝධ කරගත්ත අමාරුයි සමහරට අපි චූටි වැඩිනේ පුතේ අපට අමතක වෙනවා එහෙනම් මේවා නිතර 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 අභ්‍යාස කරන්න ඕනේ දැන් පුතාට පොතක වාක්‍යයක් දැක්කම මේක මොකද්ද මේක කොහොමද හැදිලා තියෙන්නේ මේකේ උක්තිය මොකද්ද කොහොමද උක්තිය සොයාගන්නේ නේද කොහොමද එහෙනම් උක්තියට අනුව ආඛ්‍යාතය තියන්නේ කොහොමද මෙන්න මේ සතත අභ්‍යාසය කරන්න ඕනේ නේද නිරන්තරයෙන් නිරන්තරයෙන් අභ්‍යාස කිරීම තුළ තමයි පුතේ මේ අපිට ව්‍යාකරණ නීති රීති අපිට අපේ මනසට කාවදින්නේ ඒක නිසා මගේ පුතාලා නිරන්තරයෙන් අපි මේ කියලා දෙන ඒවා නිරන්තරයෙන්ම අත්හදා බලන්න තැනක දැක්කොත් ඒ ගැන විමසිල්ලෙන් බලන්න එතකොට තමයි අපිට මේව තහවුරු වෙන්නේ ඉතින් පුතේ සහ අපිට ප්‍රශ්න ඇති වෙන්නේ එතකොට සොයනකොට ප්‍රශ්න ඇති වෙන්නේ සොයනකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ ඒක අපිට කාගෙන් හරි අහලා निराකරණය කරගන්න පුළුවන් එතකොට පුතේ අද මගේ ව්‍යාකරණ පාඩමේ අවසාන පාඩම ලියා ගන්න පුතේ මාතෘකාව උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ පිළිබඳ රීති අවසාන පාඩම දැන් එතකොට මම පුතාලට මුල ඉඳලා ගන්න පුටික නැවත මතක් කිරීමක් තමයි මෙතනදී කරන්නේ මේ අලුත් පාඩමක් නෙමෙයි පුතේ මේකේ අර මම වෙන වෙනම කරපු නීති රීති ටික දැන් එක තැනකට ගෙනල්ලා නැවතත් ඔබට මේ ඔබේ අවධානයට යොමු කරනවා එහෙනම් පුතේ ලියා ගන්න පළවෙනි එක
කිසියම් වාක්‍යයක උක්තිය ඒකවචන වේ නම් ආඛ්‍යාතයද ඒකවචන විය යුතුය කිසියම් වාක්‍යයක උක්තිය ඒකවචන වේ නම් ආඛ්‍යාතයද ඒකවචන විය යුතුය උක්තිය බහුවචන නම් ආඛ්‍යාදයේද බහුවචන විය යුතුය පමාපව කියන පුතාල ලියා ගන්න කිසියම් වාක්‍යයක උක්තිය ඒකවචන නම් ආඛ්‍යාතයේද ඒකවචන විය යුතුය උක්තිය බහුවචන නම් ආඛ්‍යාතයේද බහුවචන විය යුතුය ඔතෙන් මම පුතාලට දෙනවා एक वचन वाक्य बला लिया गुता उदाहरण नंगी मल खड़ाई नंगी मल खड़ाई तव वाक्य अभियोग बहुवचन धारवाण पुते नंगीला मल खड़ती नंगीला मल खड़ती हर दे मगे पुताल बला දැන් අපි නිතරම කියලා තියෙනවා වාක්‍යයක අපි මොනව කරන්නත් ඉස්සෙල්ල යන්න ඕන ආගේ ළඟටද ආඛ්‍යාතය සොයාගෙන දැන් පුතේ මේකේ ආඛ්‍යාතය කඩයි කියන පදය නේද ඕන දැන් කඩයි කියන පදේ අපිට පේනවා හල් යන්නේ අවසාන වෙලා තියෙන්නේ එහෙනම් මේක ඒක වචනයි එහෙනම් පුතේ උක්තියත් ඒක දැන් උක්තිය සොයාගන්න ක්‍රමය අපි කියලා දීලා තියෙනවනේ උක්තිය කර්මය ආඛ්‍යාතය සොයාගන්න ක්‍රමය මම කියලා දුන්නා මේක කලින් ඒකට කඩයි කවුද කඩන්නේ නංගි නේද මොනවද අපි කර්මය වෙනව නම් කඩයි මොනවද කඩන්නේ මල් ඒතර මල් කර්මය මල් කඩන්නේ කවුද නංගි ඒතර අවසාන ක්‍රියාව කරන කෙනාට තමයි පුතේ උක්තිය කියන්නේ එතකොට බලන්න උක්තිය නංගි එහෙනම් ඒක එක වචනයි ඒතර උක්තිය එක වචන වෙනව නම් අනිවාර්යයෙන්ම ආඛ්‍යාතය කොහොමද කියන්නේ ඒක වචනෙන් කියන්න ඕන ඔන්නයි කතාව තමයි අපි කිව්වේ මේක අපි මුලදී කරපු මේ පාඩමක්. නමුත් දැන් අපි නැවත ඔබට මේක අවධාරණය කරනවා. උක්තිය බහුවචන නම් ආඛ්‍යාතේ බහුවචන. දැන් බලන්න දැන් නංගි කියන එකේ බහුවචනි නංගිලා. ඒතර උක්තිය බහුවචනයි. නංගිලා. කඩයි කියන එක ඒකවචනයි. එහෙනම් ඒකේ බහුවචනේ කඩති. ඒතර නංගිලාමල් කඩති. නංගිලාමල් කඩති. එතකොට පුතේ අන්න ඒ රීතිය තමයි දැන් මම ඔයාලට කියලා දුන්නේ. එතකොට උක්තය ඒකවචන වේ නම් ආඛ්‍යාතය ඒකවචනයි. උක්තය බහුවචන නම් ආඛ්‍යාතය බහුවචනයි. ඔන්නෝක වෙනස් වෙන්න බෑ. එතකොට නිතරම පුතාල වාක්‍යයක් ලියලා ප්‍රශ්න කරන්න ඕන. නේද? බලන්න යන්න ආඛ්‍යාතය ළඟට. ආඛ්‍යාතය බලන්න ඒකවචනද බහුවචනද? එහෙනම් උක්තියත් ඒකවචනෙන් තියෙන්න ඕන. නේද? ඒතර උක්තිය බහුවචන මේ නම් බලන්න ආඛ්‍යාතය දිහා. ආඛ්‍යාචනත් ආඛ්‍යාතයත් බහුවචන ඉන්නවනේ. ඔන්න ඔක පුතේ මේ තියෙන පළමු වන ප්‍රීතිය. බලන්න මේ දෙවනි එක කිසියම් වාක්‍යයක උක්තිය උත්තම පුරුෂයට අයත් වේ නම් ඊට අනුරූප වාක්‍යාතිය තැබිය යුතුයි. අපි මේක උගන්වන්නේ පුතේ. පුරුෂ පාඩමේදී පුරුෂ වේදේදී අපි ගන්නවා. එහෙනම් දෙවනි රීතිය ලියා ගන්න පුතේ මම මේ ටිකක් ගොඩ පැහැදිලි කළ නැවතත් මේක කරන්න පුතාලට කිසියම් වාක්‍යයක උක්තය උත්තම පුරුෂයට අයත් වේ නම් ඊට අනුරූපව ආඛ්‍යාතය තැබිය යුතුය කිසියම් වාක්‍යයක උක්තය උත්තම පුරුෂයට අයත් නම් ඊට අනුරූපව ආඛ්‍යාතය තැබිය යුතුය දෙමළන පුතේ මම පුතාලට පුරුෂ භේදයේ පාඩමේදී කියන්නවා උත්තම පුරුෂ කියන්නේ තමන් පිළිබඳව කතා කරන පුරුෂයට. එතකොට අපි ඒකේ පුරුෂ නාම පද දෙකයි කතා කරේ නේද? මම සහ අපි. මම සහ අපි. එතකොට අපි කියන්නවා මම ආඛ්‍යාතය කියන්න ඕන මියන්නේ අවසන් කරන්න ඕන අපියාවතින් බහුවචනයි. එතකොට ආඛ්‍යාතය මුයන්නේ අවසන් කරන්න ඕන. නේද එහෙනම් බලන්න ඕන මම වාක්‍යයක් පුතාලට කියනෝ ලියා ගන්න උදාහරණ මම පාඩම් කරමි මම පාඩම් කරමි ඒක බහුවචන ලියා ගන්න පුතේ අපි පාඩම් කරමු අපි පාඩම් කරමු එතකොට
ඔයාලට දැන් හොඳටම පැහැදිලි මම කියන එක ඉරක් ගහගන්න කරමි කියන එක යටින් ඉරක් ගහන්න අර ඉස්සෙල් එකෙත් තුතේ නංගි කියන එක යටින් ඉරක් ගහගන්න කඩයි කියන එක යටින් ඉරක් ගහගන්න නංගිලා කියන එක යටින් ඉරක් ගහගන්න කඩති කියන ආඛ්‍යාතයේ පරියටින් ඉරක් ගහගන්න දැන් මේකෙත් අපි දැන් කතා කරන්නේ මම කියන පදේ යටින් ඉරක් ගහගන්න කරමි එතකොට මම කියන පදයේ උක්තියතාව උත්තම පුරුෂ ඒකවචනයි ुपेदुपय උක්තේ මධ්‍යම පුරුෂයට අයත්නම් ආඛ්‍යාතයේද ඊට අනුරූපව තැබිය යුතුය. උක්තේ මධ්‍යම පුරුෂයට අයත්නම් ආඛ්‍යාතයේද ඊට අනුරූපව තැබිය යුතුය. ඊට පස්සේ අපි දෙවෙනි පුරුෂ බේදයේදී දෙවෙනි උක්තිය තමයි මේ පුරුෂය තමයි පුතේ අපි කතා කරේ නේද? මධ්‍යම පුරුෂ කියලා. නේද? මධ්‍යම පුරුෂය. ඉතින් අපි කිව්ව පුතේ මධ්‍යම පුරුෂ කියන්නේ Taman ඉදිරියේ සිටින අය පිළිබඳව කතා කරනකොට භාවිත කරන පුරුෂය කියලා. එතකොට ඒකෙදි මම ඔබට කියලා දුන්නා නාම පද කීපයක්. නේද? නුඹ ඒක වචන නම් නුඹ තෝ තී ඔබ. නේද? එතකොට පුතේ මෙන්න මේ නුඹ තෝ තී ඔබ කියන පදය වාක්‍යයක උක්තියට ආවොත් මේ හතරෙන් එකක් හතරම අපි දාන්නේ නැහැ නේද? එතකොට මේ හතරෙන් එකක් වාක්‍යයක උක්තියට ආවොතින් ආඛ්‍යාතය තියන්නේ කොහොමද? කියන්නේ අවසාන වන පරිදි මතකයිනේ මම මේ පාඩමේදී පුතාලට පැහැදිලිව කිව්වා. එතකොට මෙන්න මේ උත්තම පුරුෂ මධ්‍ය සමාවෙන්න මධ්‍යම පුරුෂයටයක් ඒකවචනයක් උක්තියට ආවොත් නුඹ තෝ තී ඔබ වගේ පදයක් උක්තියට ආවොතින් ආඛ්‍යාතය තියනොන කියන්නේ අවසාන කරලා. එතකොට මේක බහුවචන අපි කියන්නේ පුතාලට නුඹලා තොපි තෙපි ඔබ. එතකොට මෙන්න මේ වගේ පදයක් වාක්‍ය කුක්තේට આવොත් වාක්‍යයේ කොහොමද තියන්නේ? හොයන්නෙන් අවසාන වන පරිදි. අන්න ඒක තමයි මේ කියන්නේ. හරි. එහෙනම් මම මේකටත් උදාහරණ කීපයක් දෙනවා. ලියාගෙන පුතේ මේක මම නාම පද හතරම එකට දෙනවා. එතකොට පුතා ගැලපෙන එක මේ ওই එකයි අපි දාන්නේ. හොඳද? නුඹ නුඹලා තොපි තෙප් ඉරා නුඹලා ඉරා එල ඉරා තොපි එල ඉරා තෙපි එල ඉරා ඔබ වැඩ කරව වැඩ කරව. එහෙනම් දැන් පුතාලට අන්න පැහැදිලි මම ඊට පෙර පාඩමකදී ගන්නවා මේ මම නැවත ඔබට තහවුරු කරන්න මේ විදියට නේද? එතකොට මේ වගේ මධ්‍යම පුරුෂයට ඒක වචන පදයක් උක්තියට આવොත් ආඛ්‍යාතයේ කියන්නේ අවසාන කළ යුතුයි. කාලයේ ප්‍රශ්නයක් නැහැ. කාලයේ වර්තමාන කාලයේ කිව්වත් අතීත කාලයේ කිව්වත් කියන්නේමයි අවසාන වෙන්නේ. මේ දෙකේ තියෙන විශේෂ ලක්ෂණය ඕක නේද? ඒතර නුඹලා තොපි තෙපි ඔබ කියනවා පදයේ බහුවචනයි. ඒ වගේ පදයක් වාක්‍යයක උක්තියට આવොත් ආඛ්‍යාතයේ පුතේ බහු වචනෙන් තියනවා හුයන්න හුයන්නේ අවසාන වන පරිදි. හරි. නමුත් අපි පුරුෂ බේදී ඊළඟ පුරුෂය ගත්තා ප්‍රථම පුරුෂ. එහෙනම් අන්න ඒකෙත් තියෙන රීතිය තියෙනවා. මොකද රීතිය? කිසියම් වාක්‍යයක උක්තය ප්‍රථම පුරුෂයට අත්නම් ආඛ්‍යාතයේද ඊට අනුරූපව තැබිය යුතුයි. කිසියම් වාක්‍යයක ලියාගන්න හතරවන රීතිය කිසියම් වාක්‍යයක උක්තය ප්‍රථම පුරුෂයට අයත්නම් ආඛ්‍යාතයේද ඊට අනුරූපව තැබිය යුතුයි. ඊට අනුරූපව තැබිය යුතුයි. ඔන්න මම ඒකෙත් කියනවා පුතේ ළමයා. නේද? ළමයා පාඩම් කරයි. උදාහරණයක් ලියා ගන්නකො ළමයා පාඩම් කරයි.
बहुवचन लमाई पाडम करती लमाई पाडम करती दैन पुताले दान्नो विदर प्रथम पुरुष कियाने मुकद्द पुते प्रथम पुरुष कियला कियाने अप इदिरेहि नेति आय पिलिबंद कथा करनकोट अपि पाविच्च करन्ने मे पुरुषयेन तमाई वाक्य हदान्ने नेद इदर भाविका करन्ने मे पुरुषय एतकोट मेन्न मे वगे पदयक एकवचनय आवुतिन अपि आख्यायात् एकवचने लम्या किवम पादं करन् हल्लयने नवतर्मे वर्तमानकारय ඊට පස්සේ ඒකේ බහුවචනේ ළමයි පාඩම් කරති ළමයි පාඩම් කරති කියලා. දැන් මේක අතීත කාලෙන් ආවොත් වෙනස් වෙනෝ මේකෙදි. නේද? ළමයා පාඩම් කළේය ළමයි පාඩම් කළෝය කියලා. ඒතර කාලයට අනුව තියන්න ඕන. ඒ කියන්නේ උක්තය වර්තමානයේ උක්තය තමයි අනුව ආඛ්‍යාපය තියෙනවා. ඒක අතීත කාලෙදී මේක වෙනස් වෙනවා. හරි. එතකොට මේක සර්වනාමයක් ආවොත් ඔහු හි ඈ හිතෙම වගේ පදවල බහුවචනේ ඔහු ඒවත් මතක තියා ගන්න ඕනේ. එතකොට ඊකේ ආවොතින් හල්යන්ින් පාඩම් කරයි ඊට පස්සේ බහුවචන නම් කරති කියලා. දැන් ඒක අපි තියා ගන්න අවශ්‍ය නැහැ. මේ ටික පුතාල අවබෝධ කරගත්තම ප්‍රමාණවත්. එහෙනම් ඔන්න මම දැන් රීති හතරක් කියලා දුන්නා. රීති හතරක් පුතාලට කියලා දුන්නා. ඒ කියන්නේ කිසියම් වාක්‍යයක උක්තිය ඒකවචන නම් ආඛ්‍යාතේ ඒකවචන වෙන්න ඕන. උක්තිය බහුවචන නම් ආඛ්‍යාතේ බහුවචනේ වෙන්න ඕන. එතකොට දෙවෙනි එක මම කිව්ව කිසියම් වාක්‍යයක උක්තිය උත්තම පුරුෂයටයක් නම් ඊට අනුරූප ආඛ්‍යාතේ තිබිය යුතුයි කියලා. දැන් තුන්වන රීතිය මම පුතාලට කියලා දුන්න උක්තිය මධ්‍යම පුරුෂයටයක් නම් ආඛ්‍යාතේද ඊට අනුරූපව තිබිය යුතුයි කියලා. ඒ වගේමයි හතරවන රීතිය මම පුතාලට කියලා දුන්නා කිසියම් වාක්‍යයක උක්තිය ප්‍රථම පුරුෂයටයක් නම් ආඛ්‍යාතිය දීට අනුරූපව තැබිය යුතුයි කියලා. හරි පුතේ. එහෙමනම් අපි ගීතයකට සමන් දීලා අපි ඊළඟ පාඩමට සූදානම් වෙමු. ඔව් මොහොතක් ඉඳ දෙන්න ගුරුතුමනි අපි ගීතයක් අහන්න සලස්වනවා. ඊට පෙර බොහෝ වෙලාවක සිට දුරකතරේ අපේ දරුවෙක් ඉන්නවා. ප්‍රශ්නෙට අපි උත්තර දීලාම ගීතය අහමු. ආයිබන් පුතේ කතා කරන්න ගුරුතුමාට ඉදිරිපත් කරන්න. ආයිබන් සර් මම මම මොනදාගලින් ගුගුනි ගුගුනි ආයිබෝවන් කියන පුතේ සර් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව් වාක්‍යයක් සම්පූර්ණ කරන්න තියෙනවා. ඔව් ගංගාලිය ගලා බසිතිදුර බසීද ගංගාලිය ගලා බසී මම මේක පුතේ මේ මෙතන ඔක ඊළඟට කතා කරනවා. එතකොට පුතේ ගංගා කියනකොට බහුවචන උනාට ඒක අප්‍රාණවාචී නිසා අපි ඒක වචනෙන් තියන්න වෙන්නේ. ඒක බහුවචන කරන ක්‍රමයකට තියෙනවා. අපි ඒකත් බලමු. හරිද? තේරුණා නේද පුතේ? ඒක බසී කියලා ඒක වචනෙන් තියන්න ඕන. හොඳයි ගුරුතුමනි අපි එහෙමනම් 4 විනාඩි 26යි දැන් විරාම. රේඩියෝ ගුරුවරයා විදිහට අද ඇවිල්ලා ඉන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අපේ ආචාර්ය ප්‍රියන්ත ගීගෙනගේ ගුරුතුමා. ගුරුතුමාගෙන් ඔයාලට ප්‍රශ්නවලට උත්තර ලබා ගන්න පුළුවන් උදේ ගුරුතුමා කියලා දෙන පාඩම සහ දැන් කියා දෙමින් යන පාඩම ඇසුරින්. අපේ දුරකථන අංකයේ පුතේ 268-94-28 268-94-28. එහෙමනම් අපි ගීතයක් අහලා පාඩමේ තුන ටික පටන් ගමු. සතර දැන සුගෙන පිරුණු මිනිසෙකු වෙලා ඉනි මගට ඉදිය දින් නැන පහන දැල්වලා සතර දැන සුගෙන පිරුණු මිනිසෙකු වෙලා ඉනි මගට එළිය දින් මන පහන දැල්වෙලා
अनागत जीवितय अंदुरुवे दुखवेवे सकल जन उबेन तिरुनु निमिते कुवेना विनी मांगत तेलिये जिन नैन पाहन दल्ला जय पता सत्र जन उगेन विरु मिनी से कुबेला मिनी मागत इली गजेन नैन पाहन दल्गला सत्र जन उगेन विरु मिनी से कुबेला एग्बर्ट जयकोडी गायन शिल्पी समक अमिता वेद सिंह गायन शिल्पिनी गीते गायना करे संगीत करे गीते शांति गीत देव गी पदनांग अपे संधान विला ने इतनी कोम नमुत अपे प्रियंत सर की नवागे नितरम කම්මැලිව කෙලි දෙලෙන් විතරක් කල් ගෙවුවොත් අපේ නැන පහන නිවි යන ජීවිතය අඳුර වෙනවා. ඒ නිසා නැන පහන දල්වා ගන්න නම් සෙල්ලම් කරන ගමන්ම කලිසරව අපේ ජීවිතේ අධ්‍යාපන කියන දේනුත් පුරව ගන්නටම ඕනේ මගේ දුවල පුතාලා. කියන්ත ගුරුතුමාට ආයෙත් අපි පාඩම් පටන් ගන්න ආරාධනා කරන්න පෙර ආතු දූපති අපේ දුරකථන අංකය මතක් කරන්න 2668948 ඉතින් ඊයේ අපි පළමු වරට ඔබට සඳහන් කළා අපි මේ ශිෂ්‍යත් අපේ ගුරුතුමියන් පස් දිනක් ගුරුවරුන් පස් දිනක් එකතු වෙලා කරන මේ පාඩම් මාලාව අපි ඉදිරියේදී දුවල පුතාට ගෙදර ඉඳලා නැවත අහන්නට සලස්සන්න සූදානම් කරලා තියෙනවා කියලා. ඉතින් මේ නිසා අපි ඉදිරියේදී මේ සියලු වැඩසටහන් අන්තර්ජාලයට මුදා හරින්නත් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක දීර්ඝ කාලින වැඩපිළිවෙලක් නිසා ඉදිරියේදී අපි මේ වැඩසටහන් සියල්ල පටිගත සංගීත පැටියක් හෝ එමෙතන පෙන් ඩ්‍රයිව් එකකට හෝ ඔබට ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ලබා දෙන විදිය කොහොමද කියලා ඉදිරියේදී කියන්නම්. මොකද අපේ ගුරුතුමාලා කියනවා ශිෂ්‍යත්වයට අදාළ සියලුම විෂය කරුණු ඉවර කරලා පස්සේ තමයි දුවල පුතාට මේ සංගීත පැටි හෝ පෙන් ඩ්‍රයිව් එක අපිට ලබා දෙන්න වෙන්නේ. මොකද අද වැඩසටහන පාඩම් කරපු ගමන් හෙට මේක අපිට සංගීත පැටියට දාන්න වෙනවා. සරින් සරේ බෑ. ඒකට දරුවන්ටත් කරදරේ අපිටත් කරදරේ නිසා පාඩම් ටික ඉවර වුණාට පස්සේ සියල්ල එකට එකතු කරලා අපි එක CD තැටියක් හෝ pen drive එකක් විදිහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ සියල්ලට ඔබ අපිට මේ සඳහා ඇනුමක් ලබා දෙන්න ඕනේ. මේක ඕනේ කියලා අපි ඉල්ලීමක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා දුවල පුතාට අපි ආරාධනා කරනවා 2668948 දුරකථන කතා කරලා මේ CD පිළිබඳ විමසන්න එපා. අපේ දරුවන්ට ඉතාම වැදගත් ගුරුවරගේ කාලේ ප්‍රශ්නාන් තියෙන කාලේ නිසා ඔබ දෙමාපියන් එක්ක එකතු වෙලා කෙටි පණිවිඩයක් කියවන්න මේ දුරකථන අංකයට 0766 39 19 743 0766 39 19 743 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් ලබා දෙන්න. මේ මගේ නම මෙහිමයි. මටත් මේ සංගීත පැටි හෝ පෙන් ඩ්‍රයිව් එක ශිෂ්‍යත්ව පාඩම් මාලාව ලබා ගන්න ඕනේ කියලා දුරකථන අංකයයි නමත් එක්ක. ඒ කෙටි පරිවිතේ ළඟදීම අපි අමතුමක් දීලා ඔබේ අවශ්‍යතාවය ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගුරුවරයාගෙන් ප්‍රශ්න අහන්න ඕනේ දුරකථන අංකේ තමයි 2668948 කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්ත ගීගෙනගේ ගුරුතුමා තමයි ඔබලාට මේ බොහොම අපූර්වට මේ සිංහල පාඩම කියා දෙමින් ඉන්නේ. ව්‍යාකරණ අමාරු කියන දුවල පුතාලට මං හිතන්නේ ප්‍රියන්ත සර්ගේ මේ පාඩම හරි ජීවිතේ සරල කරනවා. අපිටත් අහගෙන ඉන්නකොට අපිත් පුංචි අතීතයට යනවා. ඒ කාලේ ඉගෙනගත් හැටි මතක් වෙනවා. උක්තාග්යත සම්බන්ධයේ බහුවචන ඒක වචන මේවා අපි බොහොම සාවධානයෙන් අසා ඉඳලා ඉගෙනගත් හැටි ඒව නැවත මතක් වෙනවා. අමතක වෙච්ච දේවලුත් ප්‍රියන්ත සර් අපිට මතක් කරනවා.
සරි නැවතත් අපි ස්තුතිවන්ත වෙමින් ආයිමත් පාලම කරන්න ආරාධනා කරනවා ගුරුතුමින් එහෙමනම් අපි පටන් ගමු අපි යන රීති හතරක් කියලා දුන්නනේ කොහොමද පස්සන රීතිය දැන් අර අපේ දුවක් ඇහුවා ගංගා ලිය ගලා බසීද බසිතද කියලා එතකොට පුතේ මේ අපි මේකෙදී මෙන්න මේ අප්‍රාණ වාචී නාම පදයක් වාක්‍යයක උපේ ලෙස යෙදුන විට ඒ නාම පදේ ඒක වචන උනත් බහුවචන උනත් ආඛ්‍යාතය තියන්නේ පුතේ ඒක වචනේ මොකද්ද ඕන දැන් හොඳට අවබෝධ කරගන්න මේක ඉතාම වැදගත් මේකේ මේ වගේ තැන් වලින් පුතාලට විභාගයට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා දැන් ඒකට අපිට අපි හිතනවා දැන් අර අනිත් පදවල අපි කිව්වේ උක්තිය ඒක වචන වෙනකොට ආඛ්‍යාතය ඒක වචනයි උක්තිය බහුවචන කොට ආඛ්‍යාතය බහුවචනයි කියලානේ හැබැයි පුතේ මේකෙදි එහෙම වෙයි කියලා අපිට හිතෙනවා නෑ එහෙම වෙන්නේ නෑ දැන් ඒක නිසානේ අර දෝණි අපෙන් ඇහුවේ එහෙම කතාවක් නේද එතකොට පුතේ මම හිතනවා ඒ දෝණි දුව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව ඔන්න දැන් ඔබේ ප්‍රශ්නෙට පැහැදිලිව තහවුරු කරගන්න පුළුවන් විදියට අපි ඔබට දැන් මේක විස්තර කරනවා ඔන්න බලන්න පුතේ අප්‍රාණවාචී නාම පද යම් වාක්‍යයක උක්තිය සඳහා යෙදුන විට එය ඒකවචන වුණත් බහුවචන වුණත් ආඛ්‍යාතය ඒකවචන ගන්න පුතේ එතකොට උදාහරණයක් විදියට බලන්න ඒකවචන විලෙහි පියුම පිපේ විලෙහි පියුම පිපේ ඔනද මෙතන ප්‍රශ්නයක් එයි කොහොමද උක්තිය කියලා ඉස්සෙල්ලා අපු පළියට විලෙහි නෙමෙයි පුතේ මේ උක්තිය වෙන්නේ පියුම පිපේ පිපේ මොකද පිපෙන්නේ අවසාන ක්‍රියාව කරන්නේ කවුද පියුම එතන පියුම තමයි මේකේ උක්තය හරි එතකොට විලේ දෙවෙනි එක එක බහුවචන ධාරම විලෙහි පියුම් පිපේ විලෙහි පියුම් පිපේ කියලා අපි කියන්නේ පිපේටි කියන්නේ නැහැ තේරුණා නේද එතකොට අපි අප්‍රාණ වාචී නාම පදවා පදය වාක්‍යයක උක්තිය සඳහා යෙදුන විට ඒක ඒක වචන වුණත් බහුවචන උනත් පුතේ ආඛ්‍යාතය තියන්නේ ඒකවචනේ ආඛ්‍යාතය තියන්නේ ඒකවචනේ දැන් අපි තව උදාහරණ දෙකක් තුනක් අපි කියනකොට පුතාලට ඒක වැටහි හොඳයි ගුරුතුමනි අපි උදාහරණ කතා කරමු මේ අම්මා කෙනෙක් ඉන්නවා ගැටලුවක් අහන්න අපි යොමු කරන්නද ගුරුතුමනි යොමු කරන්න හොඳයි ඔබතුමීට පුළුවන් ගුරුතුමාගේ ප්‍රශ්න අහන්න අහන්න ඔබේ ගැටලුව ඉදේ ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ඔව් මේ දැන් ඔබතුමා මේ කිව්වත් මැදින් කුරුසේට අයත් බහුවචන නාම පද හතරක් මුඹලා තොප්පි තෙපි ඔබ කියලා. ඔව්. එතකොට ඒකේ ඔබ කියන එක ඔබලා කියලා ලියන්න බැරිද? නෑ මේකේ ඔබලා කිව්වහම වෙන අදහසක් නේ මේක ක්‍රියාපදයක් වෙනවා. නේද දැන් ඕකේ අපි මේ පාඩමේ මම හිතන්නේ ඔබතුමිය අපිත් එක්ක අර මුල පාඩමේදී සම්බන්ධ වෙලා ඉන්න නැතුව ඇති දැන් ඔබ කියන එකේ බහුවචනෙත් ඔබ ඔබමයි ඔබලා කිව්වොත් එහෙම පදයක් නැහැ දැන් ඒක බහුවචනද ඒකවචනද කියලා තීරණය කරන්නේ ආඛ්‍යාතය දිහා බලලා නාම පදයේ විතරක් තිබුණොත් අපිට හිතන්න බෑ මොකද්ද කියලා එතකොට වාක්‍යයක යෙදෙනකොට තමයි අපිට මේක निराකරණය කරගන්න වෙන්නේ. එතකොට ඔබ කියන පදය උක්තියට ඇවිල්ලා යන්නින් වාක්‍ය අවසන් කළ තිබුණනම් ඒක ඒකවචන වාක්‍යයක්. ඔබ කියන වාක්‍යය ඇවිල්ලා හුයන්නින් අවසන් වෙලා තිබුණනම් වාක්‍යය ඒක බහුවචන වාක්‍යයක් වෙනවා. එතකොට ඔබලා කියලා අපි කියන්නේ අපි කතා කරනකොට අපි කියන සාමාන්‍යයෙන් කථිත භාෂාවේදී ඔබලා සැමකි ඒත් අපි ඔබලා සැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒත් ඔබලා කියන්නේ නැහැනේ. ඔබලා කියන්නේ නිකන් අපි යමක් මේ මල්ලක ඔබන යම් සමහර ප්‍රාදේශීය විවහාර තියෙනවනේ නේද? අනේ වගේ අදහසක් හිතන්නේ. ඒක නිසා ඔබ කියන එකේ බහුවචනෙත් ඔබම තමයි. එතකොට අපි ඒක තීරණය කරගන්නේ වාක්‍ය අවසානයේ තියෙන අකුර දිහා බලලා. හියන්නෙන් අවසාන වෙලා තියෙනං ඒක ඒකවචනයි. ඒ වාක්‍යයේ ආඛ්‍යාතයේ හුයන්නෙන් අවසාන වෙලා තියෙනං ඒ ඔබ කියන පදයේ බහුවචන බව විදියට තමයි යෙදিলা තියෙන්නේ. හරි. හරි මම හිතනවා ඔබතුමියට ප්‍රශ්නය निराකරණය වුණා කියලා. හරි. දැන් එතකොට ලියා ගන්න පුතේ පස්සන රීතිය අප්‍රාණවාචී නාම පදය අප්‍රාණවාචී නාම පදය වාක්‍යයක උක්තිය සඳහා යෙදුන විට වාක්‍යයක උක්තිය සඳහා යෙදුන විට එය ඒක වචන වුවත් බහු වචන වුවත් ආඛ්‍යාතය ඒක වචන තනි
ඔන්න මම නෙමතත් පුතාට කියනවා අප්‍රාණවාචී නාමපදය වාක්‍යයක උක්තිය සඳහා යෙදුන විට එය ඒකවචන වුවත් බහුවචන වුවත් ආඛ්‍යාතය ඒකවචන ගනි ආඛ්‍යාතය ඒකවචන ගනි ඔන්න දැන් මම උදාහරණ වාක්‍ය දෙකක් දෙනවා පුතාලට විලෙහි පියුම පිපේ මම කියපු උදාහරණෙ විලෙහි පියුම පිපේ ඒක බහුවචනේ මොකවද පුතේ විලෙහි පියුම කියන එක පියුම් වෙනවා නේද පියුම පියුම් වෙනවා විලෙහි පියුම් පිපේ එතකොට පියුම කියන එක යටි ගිරක් ගහන්න පිපේ කියන ආඛ්‍යාතය යටි ගිරක් ගහන්න ඒ වගේම පුතාලා පියුම් කියන උක්තිය යටි ගිරක් ගහන්න පිපේ කියන උක්තිය යටි ගිරක් ගන්න එතකොට පුතාලට පැහැදිලි එහෙමනම් අපි මොකද්ද කිව්වේ කියලා අප්‍රාණවාචී නාම පදයක උක්තිය ඒකවචන උනත් බහුවචන උනත් ආඛ්‍යාතය තියන්නේ ඒකවචන මේක කාලයේ කිසි ප්‍රශ්නයක් නෑ අතීත කාලෙදිත් මෙහෙමම තමයි මම තව එකක් දෙන්නම්කෝ පැහැදිලි වෙන්න බලන්න තාරකාව අහසේ බබලයි තාරකාව අහසේ බබලයි ඒක බහුවචන කරන්න පුතේ තාරකා අහසේ බබලයි තාරකා අහසේ බබලයි හරි නේද දැන් පැහැදුණා දැන් හරි ඊළඟ 6 වෙනි රීතියට යනවා හැබැයි පුතේ අපි මෙහෙම කිව්වට දැන් අප්‍රාණවාචී නාම පදයක් උක්තය ඒකවචන උනත් බහුවචන උනත් ආඛ්‍යාතය ඒකවචනේ කිව්වට ඕනනම් පුතාලට පුළුවන් මේක බහුවචන කරන්න බහුවචන කරන්න දැන් බලන්න දැන් මෙන්න මේ අප්‍රාණවාචී නාම පදවලට ඕ සහ හු යන ප්‍රත්‍ය දෙක යොදලා මේක ඕනනම් බහුවචනාර්ථ කරන්න පුළුවන් අන්න එහෙම කරෝතින් අපි ආඛ්‍යාතය කියන්නේ බහුවචනේ දැන් අපිට අවශ්‍යම තැනක් ආවොතින් නේද ඕ සහ හු යන ප්‍රත්‍ය දෙකකින් එකක් යොදලා මේ අප්‍රාණවාචී නාම පදය බහුවචනාර්ථ ගන්වලා ඒක අපි ආඛ්‍යාතය එතකොට කියන්න පුළුවන් බහුවචනයි එතකොට ඕන උදාහරණයක් බලන්න පියුම් පියුම් කියන එක අපි පියුම් හු කියලා කියනවා පියුම් කියන එකට ඕනනම් හු ප්‍රත්‍ය එකතු කරලා පියුම් හු කියලා බහුවචනාර්ථ ගන්න පුළුවන් දැන් හොඳ හොඳටම පැහැදිලි දැන් අදන සාමාන්‍ය පරිදි එන බහුවචනේ තමයි අපි ඕ සහ හු ප්‍රත්‍ය ගන්නවානේ දැන් පියුම නෙමෙයිනේ පියුම් කියන බහුවචනේ ගන්න එතනදි නේද එද පියුම් හු කියලා ඌ ප්‍රත්‍යක තුකරල එක බහුවචන කරන. එතකොට හකියාතිය බහුවචන. දැන් උදාහරණයක් විදියට පියුම් හු විලෙහි පිපෙති. පියුම් හු විලෙහි පිපෙති. දැන් ඉස්සර කිව්වේ අපි පියුම් විලෙහි පිපෙයි කියලා. මෙන්න මේ දැන් අපි හු ප්‍රත්‍යක තුකරලා අපි ඔන්න ආඛ්‍යාතිය දැන් බහුවචනෙන් කිව්ව විලු පියුම් හු විලෙහි පිපෙති කියලා. දැන් බලන්න ඕ ප්‍රත්‍ය දාලා තුරුලතා. තුරුලතා කිව්වහම නේද? ඒ තුරුලතා කියම බහුවචනයි හැබැයි අප්‍රාණවාචී අපි මේ ඕ ප්‍රත්‍ය දාලා මේක බහුවචනාර්ථ ගන්නවා තුරුලතා වෝ කියලා තුරුලතා වෝ කියලා එතකොට පුතේ මෙන්න මේ තුරුලතා වෝ කිව්වහම ආඛ්‍යාතය තියන්නේ බහුවචනේ තුරුලතා වෝ මල් ඵල ගන්වති තුරුලතා වෝ මල් ඵල ගන්වති කියලා මම තව එකක් කියන්නම්කෝ තාරකා තාරකා කියන්නේ අප්‍රාණවාචී බහුවචන පදය. ඔන්න මම ඒකට ඕ ප්‍රත්‍ය දාලා තාරකා වෝ කියලා බහුවචනාර්ථ ගන්නවා. එතකොට අපි ආඛ්‍යාතය කියන්නේ බහුවචනේ. තේරුණා නේද පුතේ? තාරකා වෝ සඳ පිරිවරා සිටಿತಿ. තාරකා වෝ සඳ පිරිවරා සිටಿತಿ. ඔන්න දැන් පැහැදිලි. එතකොට එහෙනම් අපි අර කිව්වට අප්‍රාණවාචී උක්තේ ඒකවචුණත් බහුවචුණත් ආඛ්‍යාත ඒකවචනේ කියලා ඕනනම් අපිට මේ අප්‍රාණවාචී බහුවචනයට ඕ සහ ඌ ප්‍රත්‍ය එකතු කරලා බහුවචන කරන්න පුළුවන්. එහෙම කළාට පස්සේ පුතාලට ආඛ්‍යාතය තියන්න වෙන්නේ බහුවචනේ. නේද? දැන් සමහර වෙලාවට පුතාලට විභාගෙදී අහනවා ඒකවචන මේ වගේ අප්‍රාණවාචී නාමපද වාක්‍යයක් දීලා. දැන් උදාහරණයක් විදියට ගංගාව මොහොතට ගලා යයි. මේක බහුවචනෙට හරවන්න කියලා. එතකොට අපි ගංගා මොහොතට ගලා
යයි කියලා කිව්වම ප්‍රමාණවත්. හැබැයි අපිට ඕසහ රූපත්‍ය දාන්න කියලා නැති හන්ද ඒක කරන්න යන වචනය සාමාන්‍ය පරිදි එහෙම බහුවචනාර්ථ ගැන්වුවම ඇති පුති. හොඳයි ගුරුතුමනි පුතෙකුත් ඉන්න ප්‍රශ්නයක් අහන්න. දුරෙන් පුතා ඉන්නවා දුරකටින් අපේ ගුරුතුමාගෙන් ගැටලුවක් විමසා බලන්න. පුතේ ආයිබුවන් අහන්න ගුරුතුමාගෙන් ගැටලුව. ආයිබුවන් මිනිසා ගස කපයි කියන වැකිය බහුවචනයට හරවද්දි මිනිස්සු ගස කපති කියලාද ලියන්න ඕනේ මිනිස්සු ගස් කපති කියලාද ලියන්න ඕනේ කර්මඵලය බහුවචනයට හරවන්නේ बहुवचन पद बहुवचन करोलुम पद ये उत्तय कर्मय आख्याक्य बहुवचनार्थ गो मिनी गस कपति वरदे कर्मय अनिवार्य बहुवचन हे सीलम पद बहुवचनार्थ गो अनिवार्य गील बहुवचनार्थ गो हरिद बुद्धि हरिद बुद्धा हरि बहुस्तूति අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබට තියෙන ගැටලු කියන පුතේ අපිත් එක්ක සාකච්ඡා කරමු. එහෙම ප්‍රශ්න එනකොට තමයි ප්‍රශ්න निराකරණය කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට අපිත් තව හොයන්න පටන් සූදානම් වෙනවා පුතාල ප්‍රශ්න අහනකොට අපි පවා ගොඩාක් දේවල් කියවල තමයි පුතේ අපි මේ පාඩමට සම්බන්ධ වෙන්නේ. එතකොට අපේ දැනුමත් වර්ධනය වෙනවා පුතාල නිසා. ඉතින් පුතාලත් අපිට උදව්වක් එක පැත්තකින් කරනවා. හරි පුතේ. දැන් අපි බලමු बहुवचनार्थगान्वा बहुवचनार्थ गान्वा वाक्य गौक्ते संधा यदु विट वाक्य गौक्ते संधा यदु विट आख्याते बहुवचन गानि आख्याते बहुवचनें तबिय युतुये केलली मुक्ते दर पहरिली आख्याते बहुवचनें तबिय युतुये දැන් පුතාල අපි මෙන්න මෙහෙම කරමු. දැන් අපි සෙල් එකත් එක්ක සම්බන්ධ කරලා මේකේ වාක්‍ය කොටන ගත්තම ලේසි. අපි පියුම විලෙහි තිබේ. පියුම විලෙහි තිබේ කියලා පුතාල ලියා ගන්නකෝ. පියුම විලෙහි තිබේ. එතකොට පුතාලට පැහැදිලි. දැන් මේක සාමාන්‍ය පරිදි බහුවචන කරන්න. පියුම් පියුම් वाक्य बहुवचनार्थ गण हदा ओ सह हू प्रत्यम विलेहि पिपेति पियुं हु विलेहि पिपेति देम पुते पुता पियुं हु कियने क्रियातिं इरक खानिन उक्ते यातिं पिपेति कियन उक्ते आख्याते यातिं इरक खानिन मम हितनवा देम ओबटि ताम पहेदिली उनाय कियला मम तव ओ प्रत्य दाला एक वाक्यक दिन्नं पुतालेके सामान्य परिधि අර අපි මේ දේව ක්‍රමයට පුතාල ගෙදරදී වාක්‍ය ටික හදාගන්නවා. ඔතුමනි කටබැද්දේ ඉඳලා තරුසිදුව ඉන්න ප්‍රශ්නයක් අහන්න අපි අවස්ථාව දීලාමු. තරුසිදුවේ කතා කරන්න. අයිබෝවන් ගුරුතුමනි. අයිබෝවන්. මම දරුෂි කටබැද්දේ කතා කරන්නේ. කියන්න පුතේ. සිංහයෙක් මුවෙක් අල්ලයිද මුවක් වල්ලයිද? මුවෙක් කිව්වහම පුතේ උක්තයිනේ. එහෙනම් අපි දන්නවා සිංහයෙක් මුවෙක් වල්ලයි. සිංහයෙක් මුවෙක් වල්ලයි නේද? මුවෙක් මොනතර මුවක් කිව්වට ගැටලුවක් නෑ. අපි දෙක ක්‍රම දෙකම පුතාට අද උදේ කියනවා. එතකොට මුවෙක් කිව්වොත් උක්තයි. උක්තපදයක් කර්මයට උක්තපදයක් තියන්න බෑ.
කර්මය අනුත්ත පදයක් තියන්න ඕන. හරි නේද? හරි. හොඳයි පුතේ. තුරු තාරකාවෝ සඳ පිරිවරා සිටිති. ඔන්න මං ඕ ප්‍රත්‍යත් එකතු කරා. තාරකාවෝ සඳ පිරිවරා සිටිති. තාරකාවෝ සඳ පිරිවරා සිටිති. දැන් අපි මේකෙදි මෙන්න අවධාරණය කරන්න ඕන තව කරුණක් තියෙනවා පුතේ මේ ඕ සහ ඌ යන ප්‍රත්‍ය දෙක හැම අප්‍රාණ වාචී පදයටම ගැලපෙන්නේ නැහැ. සමහර ඒවා ඕ ප්‍රත්‍යයට හොඳින් ගැලපෙනවා. දැන් සමහර ඒවා ඌ ප්‍රත්‍යයට හොඳින් ගැලපෙනවා. නේද? දැන් උදාහරණයක් බලන්න ගස් ඌ කියන්න පුළුවන්. ගස් ඌ කියන්න පුළුවන්. ගස් ඕ ප්‍රත්‍යයකට එකතු කරන්න බෑනේ. එතකොට හඳ අපිට එන්නේ නැහැ. නේද? එතකොට ඒකත් මතක තියාගන්න අපි ඕ සහ ඌ කියන ඒවා ගැළපෙන ප්‍රත්‍ය තමයි අපි එකට එකතු කරගන්න ඕන. දැන් ගස් ඌ කිව්වට නේද? පියුම් ඌ කිව්වට ඕ ප්‍රත්‍ය ඌ ප්‍රත්‍යයට පියුම් කියන එකට ඌ ගැළපුණාට ඕ ප්‍රත්‍යයකට ගැළපෙන්නේ නැහැ. අන්න ඒකත් අපි ඔළුවේ තියාගෙන තමයි පුතේ මේ ප්‍රත්‍ය එකතු කරන්න ඕන. එහෙමනම් දැන් අපි පාඩම ටිකක් වැඩිපුර කරපු නිසා නේද දැන් පුතාලට නැවතත් අපි ගීතයකට සවන් දීලම ඊළඟ පාඩමට යමු. හොඳයි පුතේ ඊට පෙර අතුර නවංචන දුව ඉන්න දුරකතනේ අපි ගැටලුවට උත්තර දීලම යමු. දුවත් බලන් ඉන්න හින්දා ඔබතුමේ කතා කරන්න ගුරුතුමාගෙන් ප්‍රශ්න අහන්න. කියන පුතේ. ආයිබෝවන් සර්. ආයිබෝවන්. සර් මම මේ පාඩමේ නවංචන සඳමිනි මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? පුළුවන් පුතේ අහන්න. සර් ගස් තුලඟට සෙලවෙයි කියන එක අතීත කාලයට හැරෙව්වම ගස් තුලඟට සෙලවිනිද? ගස් තුලඟට සෙලවුණේද? සෙලුණිය. සෙලුණිය තමයි සාමාන්‍යයෙන් අපි ලියන්නේ නේද? සෙලුණි කියුව අපි එහෙම අතීත කාලිනුත් එහෙම ලියනවා. නමුත් පුතාලා වාක්‍ය ලියනකොට සෙලුණිය කියලා නිවැරදිව ලියන්න. සෙලුණිය ගස තුලඟට සෙලුණිය කියලා. සෙලවීනම් සෙලුණිය. හරි පුතේ. හොඳයි එහෙනම් තවත් අපි බොහොම අපූර්ව ගීතයක් හැතිල්න කරන අපේ ගුරුතුමත් කිව්ව ගීතයක් අහලෙමු කියලා. යතර මතක් කරනම් 2:68:94 අපේ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්ත ගීගෙනගේ ගුරුතුමා තමයි අද දොළ පුතාලට ශිෂ්‍යත්ව පාඩම කරමින් ඉන්නේ. ගීතයෙන් පස්සෙත් එසන පුත්තේ මහල පුතාලට පුළුවන් 5:25 වෙනකන් අදත් ශ්‍රවණය කරන්න. ඒ අතරතුර මේ ශිෂ්‍යත්ව පාඩම් මාලාව පෙන්ඩ්‍රයිවෙකට හෝ සංගීත ඇටුවට ලබා ගන්න ඕනි නම් අපිට දුරකථන ඇමතුමක් දෙන්න. හැබැයි දුරකථන ඇමතුම පෙර ආතුව අපිට කෙටි පරිවිඩයක් එවන්න 0769-19743ට 0769-19743ට අපි ඉදිරියේදී පෙන්ඩ්‍රයිව් එකකින් හෝ සංගීත ඇටුවලින් ඔබට අපේ කැසට් අලවි සලහරහා මේ අවශ්‍යතාවය ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි එමනම් අපි ගීතයක් අහලා ආයිත් පාඩමට එකතු වෙමු. කාලේ පොළොක් කියලා ලොකු වෙනකොට කොස් කියනව පැණිවර කාරස විඳ විඳ පොරවෙන් කළ ගුණ පුදනව. උංචි කාලේ පොළොක් කියලා ලොකු වෙනකොට කොස් කියනව පැණිවර කාරස විඳ විඳ පොරවෙන් කළ ගුණ පුදනව. බස්ගා කොස්ගා එන්නයි ගයිනේ බස්ගා කැපොත් අපි ඉරයිනේ.
හොදන්න මහ දොරොත් කොස්ගෙන මහ පොත් ලියනවා ආනදුරේ කොත් මාමා සාස්ත්‍රයට වගිනවා ඉරිකොත් අතුකොත් පොලොස් මැල්ලුම් ආපුගුණයටයි කොත් ගහක පොවේ පුංචි කාලේ පොලොස් කියලා ලොකු වෙනකොට කොත් කියනවා පැණිවර කාරස විඳ විඳ පොරවෙන් ගල ගුණ මුදනවා बसगा कोसगा जिन्ना एकाईने बसगा कैपो सिंगावी बड़ाईने बसगा कोसगा जिन्ना एकाईने बसगा कैपो सिंगावी बड़ाईने लोकु पाड़मा की गैन्नवाई गीतेनुत बसगा කොස්කහට බත් ගහ කියනවා බත් ගහ කැපුවොත් අපි ඉවරයි පුංචි කාලේ පොලොස් කියනවා පස්සේ කොස් කියනවා ඉදිරහම පැණිවරක කියනවා හැබැයි පොළවෙන් මේවට සලසන්න එපා කියලාත් කියනවා මේ අපේ බත් ගස රැක ගැනීමේ වැදගත්කමත් පැහැදිලි කරනවා අතුල රන්සිරිලාල් තමයි ගීතේ දීලා තියෙන්නේ ජයන්ත රත්නායක ඇතේ පීස ගයමින් ජයන්ත රත්නායක තමයි මේ ගීතේ සංගීතවත් කළේ කුරුතුමනි එහෙනම් අපිට උදාහරණ කීපයක් කරමු එසන පුවත්වලට යන්න කලින් අපේ ගෞතමනි ප්‍රියන්ත ගීගෙන ගෞතමනි අපි තව ප්‍රශ්න දෙයක් කරමු නේද එහෙනම් හොඳයි දැන් අපි පුතේ ඒ ඔබට මම හිතන්නේ යුගයේ අවශ්‍යතාවයක් තමයි මේ ගීතය අපි ඔය කොස් පැත්තකින් දාලා තිබුසු කාලයක් තිබුණා කොස් ගස්සල අපි අතීතෙ මුතුන් මිත්තණන් අපිට කොහොම කළේ නැහැ කොස් ගහට බත් ගහ කියලා තමයි කිව්වෙත් හැබැයි අපි දියුණු වෙනකොට අපිට කොස් ගහ පොඩ්ඩක් අමතක වෙලා ගියා නමුත් දැන් අපි අතීත හර පද්ධතීන් වලට ගරු කරලා කටයුතු කරන්නත් ඉගෙන ගන්න ඕන. හරි. දැන් එහෙනම් ඔන්න මම නැවතත් ඔබේ පාඩමට යනවා පුතේ. අපි බලමු මේක මම පහුගිය දවසක උගන්වපු පාඩමක් පුතාලට. බලන්න ප්‍රාණවාචී නාම පදයක් සමූහාර්ථවාචී පදයක් සමග එක් වී වාක්‍යයක් සඳහා උපය යෙදුනොතින් ආඛ්‍යාතයේ බහුවචන ගන්නවා. අපි මේක කරානේ පුතේ සමූහාර්ථවාචී වාක්‍යවලදී පත් මේ වාක්‍ය හදනකොට නේද නාම පදවලදී හැබැයි මේ වගේ සමූහාර්ථවාචී පදයක් ප්‍රාණවාචී නාම පදයක් එකතු වුණොතින් ආඛ්‍යාතය අනිවාර්යයෙන්ම බහුවචන ගන්න දැන් උදාහරණයක් විදියට දැන් සමූහාර්ථවාචී පද අපි කිව්වනේ දෙනා දෙනේ රැස රැළ රෑන රංචුව පිරිස ගණ පෙළ පොකුර මේ වගේ නේද මෙන්න මෙහිම ආවට පස්සේ මේ වගේ එකක් මේ වගේ ප්‍රාණවා සමූහාර්ථවාචී නාම පදයක් ප්‍රාණවාචී නාම පදයක් එකතුව ආඛ්‍යාතයේ බහුවචනයි ඉතාම සරල නේද එතකොට අපි මුව රැළ වනේහි සේදසබ්දි දැන් රැළ කියන්නේ පුතේ සමූහාර්ථවාචී නාම පදයක් නේද මේ සමූහාර්ථවාචී නාම පදයේ ඉදිරියෙන් යෙදෙනවා මුව කියන ප්‍රාණවාචී නාම පදේ එතන මුව කියන එක ප්‍රාණවාචී නිසා ආඛ්‍යාතය බහුවචනයි සරිසරති කියලයි අපි කියන්නේ දැන් සිසු පෙළ පෙළ කියන්නේ සමූහාර්ථවාචී පදයක් ඒක සිසු කියන ප්‍රාණවාචී නාම පදය අපි ඉදිරියෙන් යොදනු යෙදුවට පස්සේ ආඛ්‍යාතය කොහොමද තියන්නේ ආඛ්‍යාතය බහුවචනේ සිසු පෙළ හොඳින් උග නිති කියලා බහුවචනෙන් තියෙන තේරුණානේ හරි එකක් ලියගමු පුතේ ප්‍රාණවාචී නාම පදයක් ප්‍රාණවාචී නාම පදයක් සමූහාර්ථවාචී පදයක් සමග එක්වි සමූහාර්ථවාචී පදයක් සමග එක්වි වාක්‍යයක උක්තිය සඳහා යෙදුන විට වාක්‍යයක උක්තිය සඳහා යෙදුන විට ආඛ්‍යාතය බහුවචනෙන් තැබිය යුතුය ආඛ්‍යාතය බහුවචනෙන් තැබිය යුතුය දැන් මම පුතාලට නැවත සමූහාර්ථවාචී පද මොනවද කියලා දෙන්නේ නැහැ එයි අපි ඔයිට කලින්ම පාඩම කරපු නිසා මම මේ රීතිය විතරයි පුතාලට දැන් කියලා දෙන්නේ හා කියන්න මුවරැළ වනෙහි සැරිසරති මුවරැළ වනෙහි සැරිසරති
සිසු පෙළ හොඳින් උගනිති සිසු පෙළ හොඳින් උගනිති හරි නේද පුතා හරි ඔන්න දැන් මම තවත් එක මම හිතන්නේ අපේ සෙනපුවත්වලට කලින් අපිට තව එක රීතියක් කරගන්න පුළුවන් වෙයි අපි එකක් බලමු දැන් අප්‍රාණ වාචී නාම පදයක් එක මෙන්න මේ සමෝහාත වාචී නාම පද යක් යෙදුනොතින් යෙදලා උක්තියට උක්තිය සඳහා යෙදුනට පස්සේ ආඛ්‍යාතය ඒක වචනෙන් තියන්න ආඛ්‍යාතය ඒක වචනෙන් තියන්නේ හරි බලන්න දැන් උදාහරණයෙන් වලා පෙළ අහසේ පාවේ වලා පෙළ අහසේ පාවේ දැන් පුතේ පෙළ කියන්නේ සමෝහාත වාචී පදයක් වලා කියන්නේ අප්‍රාණ වාචී නාම පදයක් එතන මේ දෙක එකතු වුණාට පස්සේ ආඛ්‍යාතය एक वचन बलन वाला पिले तरपुर එතකොට අපිට ඒ ආකාරයට ආඛ්‍යාතය තියන්න සිද්ධ වෙනවා ලියා ගන්න පුතේ අටවෙනි රීතිය අප්‍රාණවාචී නාමපදයක් සමූහාර්ථවාචී නාමපදයක් සමග එක්වි සමෝහාර්ථවාචී නාම පදයක් සමග එක්වි සමෝහාර්ථවාචී නාම පදයක් සමග එක්වි උක්තය වාක්‍යයක උක්තිය ලෙස යෙදුනහොත් වාක්‍යයක උක්තිය ලෙස යෙදුනහොත් ආඛ්‍යාතය තබනුයේ ආඛ්‍යාතය තබනුයේ බහු ඒක වචනේනි ආඛ්‍යාතය තබනුයේ ඒක වචනේනි උදාහරණ वाला पेले अहसे पावी वाला पेले अहसे पावी तारुपोकुरे दिली से ओ देखने तो कुछ अन्न पुते अभी रीति अटक पुताले ते हटा गया नेद रीति අටක් පුතාලට කතා කළා. එතකොට ඒ රීතියට අපි මෙතන මෙසුවක්කල් පුතාලට කතා කරපු පාඩම් වලින් නැවත මම ඔබට තහවුරු කරන්නයි ඒ රීති අට ඔබට කළේ. දැන් අපිට තවත් රීති කීපයක් තියෙනවා අපි ලියාගමු එක. දැන් බලන්න දැන් පුතේ අපි නිත්‍ය බහුවචන ඉගෙන ගත්තා නේද ගුරුතුමනි අපිට මොහොතක් ඉඩ දෙලා දෙස්සනපුවත් අහලා අපි ඉතුරු ටික කතා කරමුද ගුරුතුමනි හොඳයි යලිට අපි පහවසර ශිෂ්‍යත් විභාගත්තල රේඩියෝ ගුරුවරයා සමග කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්ත ගීගෙනගේ අපේ ගුරුතුමා තමයි අදත් තුල පුතාලට පහවසර ශිෂ්‍යත් පාඩම කියලා දෙන්නේ ගුරුතුමනි එමනම් අපි ඉතුරු කාලෙත් පාඩම ඉතුරු ටික කරමු දැන් අපි එසෙන පුවත් වලට පෙරාතුව පුතේ කතා කරමින් හිටියේ සමුහාර්ථ වාචී පදයක් වාක්‍යයක උක්තිය ලෙස යෙදුනොත් කොහොමද ආඛ්‍යාතය තියන්නේ කියලා. එහෙනම් අපි තවත් රීතියක් ඔබට කියලා දෙනවා නිත්‍ය බහුවචන පදයක් වාක්‍යයක උක්තිය ලෙස යෙදුනොත් කොහොමද ආඛ්‍යාතය තියන්නේ කියලා. ඒක අනිවාර්යයෙන්ම පුතේ ඒක ආඛ්‍යාතය බහුවචන අර්ථය ගන්න බහුවචනය ගන්න एक अनिवार्य पुते नित्य वशेन बहुवचनार्थ दानो दे उदाहरण यक विदियत एसमिक आये किनिक आय समहारे समहारु एतेमु खाऊरु मिन मे वगे पादयक अपि किनो नित्य बहुवचन कियला नेद पुता मम मे पादम पुतालेट गिय सतिय कला एतकोट मिन मे वगे पादयक वाक्यक उक्तिय लेस यदुनोह आख्याते अनिवार्यम तियन्नोन बहुवचने පැහැදිලිනේ දැන් උදාහරණයක් විදියට පුතා ඇතමික් ගී ගයති ඇතමික් ගී ගයති
දැන් අත මේ කිව්වම නිත්‍ය බහුවචනය. එතකොට කායති කිව්වහම ආඛ්‍යාතේ බහුවචනෙන් තිබුවා. අයෙක් නැතුටති. බලන්න අයෙක් කිව්වහම නිත්‍ය බහුවචනය. එතකොට නැතති කියන එක ආඛ්‍යාතේ අපි බහුවචනෙන් තිබුණා නේද? සමහරු මිහි පැමිණියහ. සමහරු කිව්වම නිත්‍ය බහුවචන නේද? පැමිණියහ කියන කෙනා අතීත කාලයෙන් තියලා තියෙන්නේ බහුවචනේ බහුවචනාර්ථය. නේද? එතකොට අපිට පැහැදිලි එහෙනම් නිත්‍ය බහුවචනයක් වාක්‍යයක උක්තය අදයට යෙදුණොතින් ආඛ්‍යාතය තියන ඕන පුතේ බහුවචනින්ම තමයි. හරි ඒක තියා ගන්න පුතේ. නිත්‍ය බහුවචන පදයක් නිත්‍ය බහුවචන පදයක් වාක්‍යයක උක්තය ලෙස යෙදුන විට වාක්‍යයක උක්තය ලෙස යෙදුන විට ආඛ්‍යාතය තැබිය යුත්තේ බහුවචනේනි. ආඛ්‍යාතය තැබිය යුත්තේ බහුවචනේනි. හරි. දැන් අපේ පුතාලා උදාහරණයක් තියාගන්න. ඇතමික් ගී ගයති. ඇතමික් ගී ගයති. අයෙක් නැතුම් නටති. අයෙක් නැතුම් නටති. මෙන්න මේ වගේ පද. හැබැයි මෙන්න මේ දැන් ඔබට මම තවත් රීතියක් කියලා දෙන්න යන්නේ පුතේ. මේක අලුත් විෂය නිර්දේශය යටතේ ඔබට සිංහලයේදී හඳුන්වලා දීලා තියෙනවා. නමුත් අපි මේවා ඊට කලින් විෂය නිර්දේශ නොතිබුණත් අපි මේ රීති ගන්නවා. දැන් ඔබට විශේෂයෙන්ම විශේෂ අභ්‍යාස යොදලා මේක තහවුරු කරලා තියෙනවා. එතකොට පුතාට අපේ පුතාලට ඉස්කෝලේ පටන් ගත්තාම ඔයාගේ ඉස්කෝලේ ආදරණීය ගුරුතුමා ගුරුතුමිය මේවා නැමත ඔබට කරයි. ඔබට ඔබට බොහොම පහසු වේවි ඒව අවබෝධ කරගන්න මේ පාඩම් මාලාවත් එක්ක. මෙන්න මේ දයන්න, හල් තයන්න, හල් යයන්න, හා සහ සහ මේවට අපි කියන නිපාත කියලා. පද සම්බන්ධ කිරීමේ නිපාත. මෙන්න මේ වාක්‍ය සම්බන්ධ කරලා මේ නිපාතකින් සම්බන්ධ කරවොතින් එතකොට අපිට ආඛ්‍යාතය තියන්න වෙන්නේ බහුවචනෙන්. දැන් උදාහරණයක් ඉදිරියට මම ද නිපාතය පාවිච්චි කරලා පද දෙකක් සම්බන්ධ කරලා වාක්‍යයක් හදනවා. දැන් උදාහරණයක් සුනිල් සෙල්ලම් කරයි. අපි කියනවා ඒ තනියෙන් හදමු ඉස්සෙල්ලා අපි සුනිල් සෙල්ලම් කරයි. අපි කියනවා නිමල් සෙල්ලම් කරයි. මේක වාක්‍ය දෙකක්. අපි දෙකක් ලියන්න ඕනේ නෑනේ පුතේ නේද? මේක එකම අර්ථයේ තියෙන වාක්‍ය දෙකක්. සුනිල් සෙල්ලම් කරයි, නිමල් සෙල්ලම් කරයි. අපි මෙන්න මේ පළවෙනි උක්ත පද දෙක එකතු කරනවා ද නිපාතය දාලා. සුනිල්ද නිමල්ද සෙල්ලම් කරති. එතකොට පුතේ අර සුනිල්ද නිමල්ද කියනකොට ඕහු වෙනවා. ඒක බහුවචන වෙනවා. දැන් අපි දන්නවා මේ සුනිල් කියන්නේ නිමල් කියන්නේ ප්‍රථම පුරුෂ නාම පද. පුස්තක පුෂේක වචන. එතකොට අපි ප්‍රථම පුරුෂ දැන් සුනිල් වෙනුවට අපිට ඕන නම් ඔහු කියන්නත් පුළුවන්. අපිට සුනිල් ගැන ඕන ටිකක් කියාගෙන යනකොට සුනිල් 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 කියන්න ඕනේ නැහැනේ. අපි හතරදී පුතාලට මේ පාඩම් කළානේ. සුනිල් වෙනුවට අපි ඔහු කියන පාඩම ඔහු කියන සර්වනාමය පාවිච්චි කරනවා. නේද? එතකොට අර අන්න ඒ අර්ථයෙන් තමයි සුනිල් නිමල් කියනකොට ඕහු කියන අර්ථය එනවා. ඒක හන්දා ආඛ්‍යාතය අපි බහුවචනෙන් තියන. දැන් අපි උදාහරණයකට හල් තයන්න ගමුකෝ. අම්මා තාත්තා වැඩට යයි. අම්මා වැඩට යයි, තාත්තා වැඩට යයි. දෙන්නම වැඩට යන ක්‍රියාවනි කරන්නේ පුතේ. අපිට මේක එක වාක්‍යකින් කියන්න පුළුවන්. අම්මා තාත්තා වැඩට යයි යති කියලා. එතකොට ඕහු වෙනවා. අම්මා තාත්තා කම ඕහු වෙනවා. නේද? ඕහු වැඩට යති කියන එක තමයි එහි අර්ථය එන්නේ. එතකොට දැන් ඊට පස්සේ අපි ගන්න හා කියන එක සහ නේද? ගොවියා සහ ගොවියා කුඹුරට යයි, ගෙවිලිය කුඹුරට යයි. අපි ඒක එකතු කරලා ලියනවා ගොවියාත් ගෙවිලියත් කුඹුරට යති කියලා. ගොවියාත් ගෙවිලියත් කුඹුරට යති කියලා අපි කියනවා. හරි නේද? එහෙනම් මෙන්න මේ රීතිය ගැන ඔබ හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ලියන්න. ලියා ගන්න පුතාලා. ද හල් තයන්න ප්‍රමාද දාලියන්න. ද හල් තයන්න, හල් යයන්න, හා සහ යන නිපාත පදවලින්
යන නිපාත පදවලින් දයන්න ක්‍රමා හල්ත ක්‍රමා හල්ය ක්‍රමා හා ක්‍රමා සහ යන නිපාත පදවලින් අපි කියනවා මේවට සමුච්ඡාර්ථේහි කියලා මම ඉතින් ඒ බර වචන පුතාලට පාවිච්චි කරන්නේ අපි සරලව යමු ඒ වෙච්චට ඕනේ නැහැ පුතාලට යන නිපාත පදවලින් වාක්‍ය සම්බන්ධ වූ විට වාක්‍ය සම්බන්ධ වූ විට වාක්‍ය සම්බන්ධ වූ විට ආඛ්‍යාතය බහුවචනයෙන් තැබිය යුතුය දැන් පුතාලට මේව පස්සේ පොඩ්ඩක් විනාශ කරනවා දැන් ඉහළ පන්තිවලදී උගන්වනකොට දැන් මේකට වෙන පුරුෂයෙකුත් අපි කියන පුරුෂ කීපයකින් ආවයි කියලා දැන් ඒක උඩ ප්‍රධාන පුරුෂය තමයි වෙන දැන් උදාහරණයක් සුනිලුත් නිමලුත් නුඹත් කිව්වහම ඒක ගන්න ප්‍රධාන පුරුෂය තුන නුඹලා කියලා අර්ථින් තමයි ගන්න ඒක තරහු කියලා එනවා දැන් ඒව පුතාලට බර වැඩි මේ අපි මේ කර කියන ටික පුතාලගේ දැනුමට ප්‍රමාණවත් උදාහරණ ලියන්න සුනිල්ද නිමල්ද සෙල්ලම් කරති සුනිල්ද නිමල්ද සෙල්ලම් කරති ඒ ඉස්සරහින් පුතාල වරහන් ඇතුළේ ලියා ගන්න ඕහු කියලා ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ සුනිල්ද නිමල්ද කියන එක ඕහු වෙනවයි කියන එකයි ඒකෙන් අදහස් නැතුව පුතාල වාක්‍ය ලියලා එහෙම ඉස්සරහින් ඕහු කියලා ලියන්න යන්න එපා මම පුතාලට මේ තහවුරු ටිකක් අවබෝධයේ වැඩි පිණිස තමයි මම වරහන් ඇතුළේ ඒක ලියා ගන්න කියලා කිව්වේ ඒ වාක්‍ය ලියනකොට පුතාල එහෙම ලියන්නේ නැහැ ඊළඟට අම්මා තාත්තා වැඩට යති අම්මා තාත්තා වැඩට යති ඊළඟට පුතේ ගෝවියා සහ ගෙවිලිය කුඹුරට යති ගෝවියා සහ ගෙවිලිය කුඹුරට යති හරි එතකොට පුතේ ඔන්න මම තව එක රීතියක් ඔබට උගන්වලා අපි මේ රීති තියෙන පාඩම තව රීති ගොඩාක් තියෙනවා දැනට පුතාලට ප්‍රමාණවත් ওই ටික පුතාලට වාක්‍යයක් දැන් නිර්මාණය කරගන්න ඒ දැනුම ප්‍රමාණවත් වෙන නිසා දැන් මගේ පුතාලා තව එකක් මේක දැන් ඔබට විෂය නිර්දේශි නෑ නමුත් ඔබේ දැනුමට මේක අවශ්‍ය වේවි දැන් උදාහරණයක් විදිහට ගෞරවාර්ථ වාචකයක් වාචක පද කීපයක් තියෙනවා වහන්සේ දෑපා කියලා. දැන් ගොඩක් වෙලාවට පුතාලට වහන්සේ කියන එක එනවා. ආවට පස්සේ ආඛ්‍යාතය තියන්නේ අපි බහුවචනේ. දැන් උදාහරණයක් විදිහට තෙරුන් වහන්සේ කොම ඒක වචනයිනේ. හැබැයි වහන්සේ කිව්වහම ගෞරවාර්ථ වාචක පදේ තමයි වහන්සේ. අන්න ඒ වගේ පදයක් වාක්‍යයක උක්තේතාවොත් ආඛ්‍යාතය බහුවචනෙන් තියෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් පුතා ඒකත් සටහන් කරගන්න මොකද ඒක ඔබේ දැනුමට වැදගත් වෙන නිසා ධාරදේපා කියන ගෞරවාර්ථ පද දෙක මම ඔබට දෙන්නේ නෑ වහන්සේ කියන එකෙන් සමහර විතාවුතින් නේද සමහර විතාවුතින් පුතාලට ඒකත් ලියාගන්න පුළුවන් ඊට කලින් පුතේ මට මේකේ පුතාලට පොඩ්ඩක් අමතක වුණා සර්ට මෙන්න මේ අර සමූහාර්ථක වාචක පදයක් ආවොත් අපි හිතන්න ද හල්ත මේ පද සම්බන්ධ කිරීමේ නිපාතයක් එක්ක අප්‍රාණ වාචී නාම පදයක් ආවොත් ආඛ්‍යාතය හැබැයි ඒක වචනෙමයි තියෙන්නේ අපි ඒකත් ලියාගමු දැන් උදාහරණයක් පුතේ වැසි බිඳු වැටෙත්ම ගස්ද වැල්ද පිබිදේ පිබිදේ ගස්ද වැල්ද කිව්වම මොකද්ද අප්‍රාණවාචීනේ එතකොට අප්‍රාණවාචී නාම පද නිසා ඒවා පද සම්බන්ධ කිරීමේ නිපාත වලින් සම්බන්ධ කළාට ආඛ්‍යාතයේ පුතේ අපි තියන්නේ ඒක වචනෙන් අන බලන්න උෂ්ණාධික ආහාර කෑවිට බඩත් පපුවත් දැඩි නේද බඩත් පපුවත් කිව්වහම අපි එතනදී හැබැයි ගන්නේ අප්‍රාණවාචී දේවල් විදියට දැවි කියලා අපි කියනවා හරි ලියා ගන්න පුතා ඉහත දැක්කෝ පද සම්බන්ධ කිරීමේ නිපාත පද ඉහත දැක්කෝ පද සම්බන්ධ කිරීමේ නිපාත පද සමග බැඳි සමග බැඳි අප්‍රාණවාචී නාම පදයක් උක්තිය ලෙස යෙදුන විට අප්‍රාණවාචී නාම පදයක්
උක්තය ලෙස යෙදුන විට ආඛ්‍යාතය ඒක වචන ගනි ආඛ්‍යාතය ඒක වචන ගනි උදාහරණ උදාහරණ ගස්ද වැල්ද පිපිදේ ගස්ද වැල්ද පිපිදේ ගස්ද වැල්ද පිපිදේ එතකොට පුතාලට පේනවා ගස් වැල් කියන එක අප්‍රාණ වාචී ද නිපාතයෙන් සම්බන්ධ වුණාට මොකද වෙන්නේ ආඛ්‍යාතය एक वचने हरी एम अर गौरवाचक पदय कथा अभी नमत गीते सवंदील एक साकम पुते उदय अद कोलंबा आनंद विद्यालय आचार्य प्रियंत गीगन गे गुरुतुमार तमाय शिष्यत् पालम कराने अपे मेद्री दुर्कथना के दिखाई हटाट अनुहत्र विषयाक මේ පුංචිම පුංචි ප්‍රශ්න කිහිපයකට විතරක් ඉඳගල තියෙන අපිට කිටි කාලය තියෙන්නේ අපි තෙරුවන් නම් දෙන්නත් යන්න ඕනේ හොඳයි එහෙනම් අපි ගීතයක් අහලා පාලමේ ටික් කරමු ඔව් දුරකතනේ මං හිතන්නේ ඊට කලින් ගුරුතුමනි දරුවෙක් ඉන්නවා පුතේ ආයිබෝන් නේ නැන් ඉක්මනට ප්‍රශ්න ඉදිරිපත් කරන්න මල් පුතා ආයිබෝන් 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 කියන පුතා මම අර්ගමින් මොමේෂ කතා කරන්නේ කියන පුතේ महाप्राण रूडी Thank you.
පඬිත් ඩබ්ලිව් අමරදේවයන් සංගීතවත් කළ ගීතයක් ගායනා කළේ පඬිත් ඩබ්ලිව් අමරදේවයන් ඇතුළු පිරිසයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලියු ගීයක් තමයි ඒ බොහොම අපූරු ගීයක්. හොඳයි ගුරුතුමනි තවත් විනාඩි 5ක කාලයක් අපිට තියෙනවා ප්‍රියන්ත ගුරුතුමනි අපි පාඩමේ ත්‍රුටි කරමු එහෙනම්. හරි. එහෙමනම් පුතේ විනාඩි 5ක කාලයක් තියෙන නිසා දැන් අවසාන රීතිය ඔබ ලියා ගන්න. අපි ඉක්මනින් එක සාකච්ඡා කළ ඉවර කරමු. මේ ගෞරවාර්ථ වාචක පදයක් වෙන වහන්සේ මම පුතාලට කියවනේ ගෞරවාර්ථ වාචක පද කීපයක් තියෙනවා දෑපා කියලා මම ඒ දෙක පුතාලට දෙන්නේ නැහැ වහන්සේ විතරක් දෙනවා ඒක ඔබේ දැනුම උදෙසා බලන්න ලියා ගන්න එහෙනම් ගෞරවාර්ථ වාචක පදයක් වෙන වහන්සේ වහන්සේ යන පදය සහිතව उक्त पदयाक यदुन काल्हि उक्त पदयाक यदु काल्हि आख्याते बहुवचनेन तेबिय युतुय आख्याते बहुवचनेन तेबिय युतुय उदाहरण पुते उदाहरणयक लिया गन्न बुदुन वहांसे දහම් දෙසු සේක සේක දැන් සාමාන්‍යයෙන් අපි සේක කියලා කියනවා ඒ සේක නැත්නම් දෙසුහ කියලා කියන්නත් පුළුවන් මොකද පුතේ පහුගිය අතීත පහුගිය ප්‍රශ්නපත්‍ර වලට අවධානය යොමු කරනකොට මේ වගේ තමයි පුතාලට අහුවේවි තෙරුන් වහන්සේ දනට වැඩි සේක නැත්නම් වැඩිහ තෙරුන් වහන්සේ දනට වැඩි සේක නැත්නම් වැඩිහ කියලා අතීත කාලෙන් කියන බලන්න නැත්නම් වඩිත කියලා කියන්නත් පුළුවන් පුතේ. වනට වඩිත කියලා දනට වඩිත කියලා කියන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපි පුතාලට පොරොන්දු වූ පරිදි අපිට තව කුඩාම කුඩා මම පුතාලට පොරොන්දුන තවත් චූටි පාඩම් දෙකක් තියෙන එකක් තමයි සර්වනාම කියන පාඩම අනිත් එක තමයි උපමා කියන පාඩම අපි ඒක උදේ වරුවක සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන. එතකොට පුතේ සමස්තයක් විදියට පහස් ශ්‍රේණියට ශිෂ්‍යත්වයට අදාළ මේ සියලුම ව්‍යාකරණ තියෙන පාඩම් ටික අපි ආවරණය කළා ඉතාම කෙටි කාලයක් තුළ. ඉතින් මේක පුතාගේ දැනුම වර්ධනය කරන්න බොහෝම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මම අද පාඩම කලේ පුතාලට අතීතයේ කරපු පෙර කරපු පාඩම් වල සාරාංශයක්. එතකොට මම ඒක නැවත ඔබට කැටි කරලා දුන්නේ. එහෙනම් ඔබට හැකියාව තියෙනවා නම් මගේ පුතාලට මේක නැවත නැවත අභ්‍යාස කරලා ඔබේ දැනුම දියුණු කරගන්න. ඉතින් අපි විශ්වාස කරනවා පුතේ මේ ගත්තු ශක්තිය අපි ගත්තු මේ උත්සාහය ඔබේ අනාගත ජයග්‍රහණය සඳහා පිටිවහලක් වී කියලා. ඉතින් ඔබේ අනාගතය ශක්තිමත් කරන්නට මේ දැනුම ප්‍රයෝජනෙට ගනු ලැබනු ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම නිරන්තරයෙන් මේ කාර්යයට අත දෙන ගුවන්විදුලියේ මහගෙදර අපේ රේඩියෝ ගුරුවරයා මේකට අපිත් එක අපිට සහයෝගය ලබා දෙනවා. එතුමාලා තමයි මේකට මූලිකත්වයේ ගත්තේ. ඉතින් මම නිරන්තරයෙන් කියන්නේ ඒ කෘතගුණය අපි ගුවන්විදුලි සංස්ථාවට ඒ වගේම මේක නිෂ්පාදන කරන අපේ සුභානි නැන්දට ඒ වගේ අපි සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එහෙමනම් මගේ දුව පුතාලට දැන් පන්සිල් ගන්න කිට්ටුයිනේ. එහෙමනම් අද අපේ පාඩම් මාලාව අපි මෙතනින් අවසන් කරනවා. ඔබට සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුති ගුරුතුමනි මේ නිෂ්පාදක කණ්ඩායමට. ඔබතුමා ඇතුළු අපේ ශිෂ්‍යත් ආචාර්ය මණ්ඩලයේ සභිය නොලැබුණා නම් මේ තරම් ගමනක් ඉන්න බෑ. කොරෝනා වසංගතයෙන් දටම පීඩාවට පත් වෙද්දී ශිෂ්‍යත්වයේ ළඟ ළඟ එන දරුවෝට වඩා දෙමාපියෝ අපේ දරුවෝ කොහොමද විභාගෙට මුණ දෙන්නේ කියලා හිත හිත ඉන්න වෙලාවක බුදුබාලා ඉදිරිපත් වෙලා ස්වේච්ඡාවෙන් මේ බොහොම ආසාවෙන් ආදරෙන් කරන පාඩම් මාලාව අපිට බෙහෙවි නිවලුණා දරුවන්ගේ මනස දෙමාපියන්ගේ මනස සුවපත් කරන්න. ඉතින් අපි ප්‍රියන්ත ගුරුතුමාට අද එහෙම කවට සමුදෙන්නේ නැහැ. ඉදිරි දිනවලදී එතුමත් එක්ක මේ කරපු පාඩම් වල ප්‍රශ්න පත්‍ර තුන ගැටළු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට අපි එහෙනම් ශිෂ්‍යත් පාඩමින් සමුගෙන යනවා. මේ වැඩසටහන නිෂ්පාදනයේදී නිෂ්පාදන සහාය ලබා දුන්නා නිශාන්ත අර්ණසිරි සමග සුධර්මන් ලොකුගේ නිෂ්පාදනයේදී වැඩසටහන වර්ෂාරසන්දදී සුමන අබේසිංහ මේ නැන්දලත් එකතුනා මම සුභානි වැලිවිත හෙට උදේ 10ට අපි ප්‍රවීණ ආචාර්ය මන්ජුර උස්සෙට්ටි ගුරුතුමත් එක්ක
දුල පුතාලට මෙතෙක් නොකරපු ශිෂ්‍යත් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ එන ගැටළු පිළිබඳව කතා බහ කරන්නට උදෑසන බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හිටු උදේ 10ට හමු වෙමු. ගිහින් එන්නම් දුල පුතාලට සුවදායක සන්ධ්‍යාවක්.